नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। यथा संकार धानास्मिन् उज्जितास्मिन् महापथे पदुमन्तत् जायेत सुचिगंधं मनोरमं एवं संकारभूतेषु अंधभूते पुतुञ्जने अतिरोचति पञ्ञाय सम्मा संबुद्धस्सावकोति। श्रद्धावंत वासनावंत पिन्वत्नी, तुम लोग का ग्रो ए भाग्यवतु अरिहतु दशबलधारी सम्मा संबुद्रजान हंसे मिलोक धातु ये पहल वेला तमन नुहंसे अवबोध करगत ए गहांबीरो सद्धर्मे चतुरास्य धर्म्य देमिनिस सत प्रजावट देमिनिसुंट देशना करमीन बोहो देमिनिसुन निवन पोरेट पमनोनमीन तमन नुहंसे गुतुं बुद्ध क्रियाव पंसालिस स्वसरक मुलुलेही सिद्ध करांटे दुना। ये तथागत नुहंसेगे श्रावक भावेट पमिनियाव श्रावक नुहंसेला रहत नुहंसेला अनागामी आर्य नुहंसेला सकदागामी सोवानादि आर्य नुहंसेला अप्रमाणय बुद्रजान नुहंसे मे अपि मातृका करगत गाता रत्नेन धर्मदेशना करन्न काले वेनकोट වැඩවාසය කළේ පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමේ අනේපිඬු මහසිරිතුමා විසින් කරවලා පූජා කරපු ඒ ජේතවනාරාමේ තමයි වැඩවාසය කළේ. මේ කාලේ වෙනකොටත් ලෝකේ රහතන් වහන්සේලා බොහෝ සෙයින් පහළ හිටියා. ජම්බුද්දීපේ හැම ප්‍රදේශකම වාගේ රහතන් වහන්සේලා වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේගේ කීර්තිය ගුණරාවේ හැම දෙසම දස දිසායෙම පැතිරි විහිදී ගියා. එනිසා බොහෝ සදහැවතුන් බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුණු අය මේ සවැත් නුවර විශාල වශයෙන් හිටියා. සවැත් නුවර මේ කාලේ කෝටි 7ක් තරම් ජනගහණ හිටියා කියනවනේ. ඒ කෝටි 7න් කෝටි 5ක් පමණම බුද්ධ ශ්‍රාවකයෝ ආර්ය ශ්‍රාවකයෝ නා එය අතර ගිහියත් බොහෝ සෙන් හිටියා. සෝවාන් බාහිර පත්තිච්චි ගිහි උපාසක උපාසන බොහෝ සෙන් හිටියා. ඉතින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කණ්ඩ හේතුණු කතා වස්තුවට අදාළ චරිත දෙකක් ගැන සඳහන් වෙනවා. දෙදෙනෙක් ගැන මේ යාළුවෝ දෙන්නෙක්. එතකොට මේ යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් තුනුරං කෙරෙහි ප්‍රසාදිත කෙනෙක්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ගුණ දැනගෙන පැහැදුණු තෙරුවන් සරණ ගියපු සදැහැති උපාසකය. එයාගේ නම පින්නතුනි සිරිගුත්ත. එයාගේ නම සිරිගුත්ත. එයාගේ යාළුවා හොඳම යාළුවා හිටියා. නමුත් එයා තෙරුවන් සරණ ගියපු කෙනෙක් නෙමෙයි. මෙයා සරණ ගින් හිටියේ නිගණ්ඨයින්. तो निगंट श्रावक तमय मे सिरीगुत्त यालो या नम तमय गरह दीन मेने मे गरह दीन नम निगंट श्रावक या अरंभ तमय मेने मे गाताव गातावें भाग्य तुनुहांसे धर्मदेशना करं हेतु फिन तुनी तो कट निगंट कियाने एकाल तमन रहत्तुना कर हितागन බුදුනාගර හිතාගෙන එම කටයුතු කරෝ පිරිසක් සියල්ල දන්නව සියල්ල දකින්නව තුන් කල් දැනගෙන වාසය කරන්නේ සිරු කෙලස් දුර කරලා ඉන්නේ කියලා එහෙම කියාගෙන
මිනිසුන් රවටාගෙන ප්‍රතිපරිභව කරමින් යම හිටව පිරිසක් තමයි නිගණ්ඨය. හරිද? ඉතින් එතකොට ඒ අය අනි තීර්ථකීන් කියලා හඳුන්වන්නේ. බුද්ධ ශ්‍රාවක නෙමෙයිනේ අනි තීර්ථකීන්. ඒ අය තමන් රහත් උනාය කියලා බුදු උනාය කියලා හැම තමන් සියලු ආබුද කරගත්තා කියලා ප්‍රකාශ කරමින් හිටව පිරිසක්. ඉතින් ඒ අය සරණ ගියපු අයත් හිටියා බොහෝ සෙයින්. එතකොට අර වස්ත්‍ර අඳින්නෙත් නැතුව එහෙම ඉන්න දූවිලි තවරගෙන අලු තවරගෙන අර දුෂ්කර වෘත අනුගමනය කරමින් ඉන්න ඒ නිගණ්ඨයින්ව සරණ ගියපු බොහෝ පිරිස හිටියා. බුදුරජාන් වහන්සේ සදහෙන් සරණ ගියපු තෙරුවන් සරණ ගියපු පාසක හිටියා වගේම මේ නිගණ්ඨයන්ව සරණ ගියපු අනිත් තීර්ථකයන්ව සරණ ගියපු අයත් ලෝකේ බොහෝ සෙයින් හිටියා. අද වගේම තමයි. මේ බුදුරජාන් වහන්සේ 15 වෙනිදාත් කලින් ඉඳලා තමයි මේ අනිත් තීර්ථක ලබ්ධීන් දඹදිව පැවතුනේ. තව බොහෝ එවැනි ලබ්ධි ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් එකක් තමයි නිගණ්ඨ කියලා කියන්නේ. තව චේලක, පරිබ්‍රාජක මේ වගේ තවත් විවිධ යන්නේ තීර්ථක කුල තීර්ථක ක්‍රමවේදයන් තීර්ථක නිකායන් ඒ කාලේ ප්‍රකටව තිබුණා. ඒ ප්‍රකට එකක් තමයි මේ නිගණ්ඨ අනිතීර්ථකයන්. එතන මේ රහත් භාවයක් නැතුව කෙලස් දුරු කරලා නැතුව ඒ සියලු දන්නා නුවණට නොපැමිණ තමන් සියලු දන්නා අය කෙලස් දුරු කරාය කියලා කියමින් උදම්මනමින් හිරෝ පිළිසත් තමයි නිගණ්ඨය කියලා කියන්නේ. නිගණ්ඨයින් කියන්නේ. එතකොට ඒ අය නම් අනිතීර්ථකේ ඉන්නේ. ඒ කාලේ අනිතීර්ථකෙන් වශයෙන් ඉඳලා ඒ කට්ටිය තමන් රහත් වෙ කියලා හැම කීපුවා හිටියා. අද වර්තමානයේ ඊට වඩා වෙනස් ස්වරූපයක් තමයි දකින්න තියෙන්නේ. වර්තමානයේත් ඉන්නවනේ සමහර පිරිස් බුදු වුණා කියලා රහත් වුණා කියලා එහෙම කියා ගන්න පිරිස් දකින්න පුළුවන්. ඒක එසේ වෙතත් මේ කතාවේ කියවෙන්නේ මේ රහත් කිය නැත්තම් බුදු වුණාය එහෙම නැත්තම් කෙලස් ඔක්කොම දුරු කරලා සියලු දන්නවාය කියලා කියන මේ නිගණ්ඨීන්ද සහ අර නිගණ්ඨ ශ්‍රාවකතුමාට ශ්‍රාවකයාට ඒ ගරහ දිනට වුණු දඬුවමක් ලැබුණු දඬුවමක් තමයි මෙතන කියවෙන්නේ. ඉතින් ඒකෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා ඇත්තට මේ කට්ටිය රහත්ද නැද්ද? කෙලස් දුරු කරලාද නැද්ද? සියල්ල දන්නවද? තුන් කල් දකින්නවද? එහෙම ප්‍රඥාවක් නුවණක් තියෙනවද කියලා ඒ කාරණාව පරීක්ෂා කරගන්නත් එක කරපු දඬුවමක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මේ කතාව දැනගත් අහගත්තාම තේරෙනවා එහෙම කියන කෙනෙක් ඉන්නවනම් පරීක්ෂා කරන්න ක්‍රමයක් තියෙනවා කියන එක. ඉතින් මේ සිරිගුත්තයි ගරහ දින දෙන්න යාළුවනේ. ඉතින් නිතර නිතර දෙන්න හම්බ වෙන. හැබැයි දෙන්න අනුගමනය කරන්න වෙනම මාර්ග දෙකක්. සිරිගුත්ත තෙරුවන් සරණ ගියපු පාසකේ ගරහ දින නිකණ්ඨ ශ්‍රාවකෙක්. ඉතින් ගරහ දින නිතරම නිතරම ඇවිල්ලා මේ සිරිගුත්තට කියනවා කියනවා කියන්නේ මෙහෙමයි ඒකුනේ. ඒ නිකණ්ඨයෝ ගරහ දිනට කියනවා ගිහිල්ලා අර සිරිගුත්තට කියන්න. අබැයි යාළුවට කියන මොකද මෙයා හොඳ ධනවත් කෙනෙක්. මෙයා හොඳ ධනවත් මේ දෙනම ධනවතුන්. ඉතින් අරයා තමන්ගේ ශාසනය පහදවා ගත්තොත් ඒක ලොකු ලාභයක් කියලා හිතාගෙන අර නිගණ්ඨයින් කරන්නේ ගරහ දිනට කියනවා ඔබ ගිහින් කොහමරි ඔබ යාළුවව අපේ පැත්තට නම්ම ගන්න. කියන්න අපි සරණ යන්න අපිට දන් දෙන්න අපිට පුදන්න අපේ ධර්මය අනුගමනය කරන්න කියලා කියන්න කියලා නිතර නිතර වැටලි කරනවා. ඉතින් මේ කරහ දින්නත් සිරිගුත්ත හමු වෙන හැම තැනක යම් තැනක වාඩි වුණත් එතනින් වාඩි වෙනවා යම් තැනක ගියොත් එතනින් යනවා ගිහිල්ලා හැම වෙලාවෙම අරක කියන්න ගත්තා. ඔබ මොකටද මේ බුදුහාමුදුර සරණ ගිහින් තියෙන්නේ? බුදුන් සරණ ගියේ. සරණ යන්න ඕන අපේ ආරණ්‍ය වහන්සේලානේ. එනිසා අපි ආරණ්‍ය වහන්සේලාට දන් දෙන්න අපි ආරණ්‍ය වහන්සේ සරණ යන්න උන්වහන්සේට බණ අහන්න කියලා මෙහෙම නිතර නිතර කියනවා. යන්නේ නැහැ හැම තැනකම මෙයාට කියමින් කරදර කරන්න ගන්නවා. එහෙම වුණා කියලා සිරිගුත්තගේ ශ්‍රද්ධාව වෙනසක් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා තරුණවන්ගේ ගුණ හොඳට හඳුනන කෙනෙක්. නිගණ්ඨය කියන්නේ මිත්‍යා දෘෂ්ටික ලබ්ධිකයන් කියලා එයා හොඳටම දන්නවා. ඒ කරුණ ගැන වැටහීමක් තියෙනවා. ඒ නිසා ඒ මොනවා කරත් තරුණවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාවේ අඩුවක් එයාට වෙන්නේ නැහැ. එයා කිසිසේත්ම නිගණ්ඨයන්ව සරණ යන්නේ නැහැ. නමුත් මේ ගරහ දින්නගේ කරදරයෙන් බේරෙන බැරිකමට එහෙම කිව්වා ඊට පස්සේ හොඳයි ඔබ ඔය කියන ආර්ය ඔබගේ ආර්යෝ
ඔබගේ ආර්යයන් වහන්සේලා ඉතින් හැකියාවන් මොනවාද මොනවද ඒගොල්ලෝ දන්නේ මට කියන්න කියලා ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ නොදන්න දෙයක් නම් නැහැ හැම දෙයක්ම දන්නවා තුන් කල් දන්නවා කෙලස් නැසල ඉන්නේ අතීත වර්තමාන අනාගත තුන් කාර්ය දකින්න කායවක් මොන හැම කර්මයක් දන්නවා එනිසා ඒගොල්ලෝ නොදන්න දෙයක් නම් නැහැ ආහෙමද ඇයි එච්චර කාලයක් මට ඒ ගැන කිව්වේ නැත්තේ එහෙනම් හොඳයි මම උන්වහන්සේට දානෙට ආරාධනා කරනවා මගේ නිවසේ ඔබ ගිහි මං වෙනුවෙන් එයා නිමන්ත්‍රණය කරන්න ඒ කියන ආරාධනා කරන්න ඉතින් දැන් ගරහදින් හරි සතුටුයි තමන් ගියලා කොහම හරි තමන්ගේ පැත්තර නම්ම ගත්තා නිගණ්ඨ ශ්‍රාවකෙක් කරගත්තායි කියලා බොහොම සතුටින් ගිහින් නිගණ්ඨ එන්න කියන ඔන්න වැඩේ හරි මම යව නම්ම ගත්තා 60 දවසේ ඔබ වහන්සේලාට දානිට ආරාධනා කරා කියලා එයා දැන් බොහොම සතුටින් ඉන්නවා දැන් මොකද සිරිගුත්ති කියන්නේ හොඳ දානමත් කෙනෙක් ඒකත් තමයි තෙරුවන් සරණ ගිහිපු කෙනෙක් තමන්ගේ පැත්තට නම ගත්තාම ඒකත් වාසියක් වෙනවා තුනුණඬ ගරහන්නත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝරත්නය ගරහන්න පුළුවන් මෙන්න ඔබේ ශ්‍රාවකෙක් අපි ළඟට ඇවිල්ලා ඉන්නවායි කියලා එහෙම චෝදනා කරන්නත් පුළුවන් නේ අනිත් පැත්තට එහෙම දෙයක් කරන්නත් පුළුවන් සිරිගුත්ති කරේ හොඳයි හොඳ වැඩක් හොඳ පාඩමක් ගන්නන්නම් කියලා තමන්ගේ ලොකු ගෙවල් තියෙනවා ගෙවල් ලොකු නිවසක් තියෙන්නේ ධනවතෙක් ඉතින් මේ නිවසේ ගෙවල් දෙකක් අතර ගෙවල් කීපයක් තියෙනවා ගෙවල් දෙකක් අතර ලොකු වලක් හරනවා දිගට ගැඹුරට ලොකු වලක් හරනවා අඩි 6ක් විතර ගැඹුරට පළලට දිගට ලොකු වලක් හරනවා වලක් හරලා ඒකට ගණන්ලා දානවා අසුචි ගොම මණ්ඩ හිම ගණන් දානවා අඩි දෙක තුනක් පුරවනවා ගිරෙන මට්ටමට වැටුනාම හොඳට මඩනා ගන්න අසුචි නා ගන්න පුළුවන් විදියට පුරවනවා ඊට පස්සේ ඒක උඩින් දෙපැත්තෙන් කණු ගහලා ලණු ඇදලා උඩින් ඇතරිලි මොනහරි දානවා පේන්නේ නැති වෙන්න. ඒවත් දාලා කොලාතු එහෙම දාලා වහනවා. යාන්තමට වහලා තියනවා. එහෙම තියලා පොටු හදනවා ආසන පිළියෙල කරනවා. අර අසුචි වල පැත්තට මූණ තියෙන විදිහට ආසිනේ පනවලා ඊට පස්සේ කකෝ දෙක ලණුවකින් ගැට ගහලා තියලා තියනවා. ආසිනේ ඊට පස්සේ වහලා තියෙන්නේ. එදි කඩකින්. ඊට පස්සේ තමන්ගේ මිනිස්සුන තමන් හිතවතුන කියලා තියෙනවා මේ ආය ආවන් පස්සේ එකවර තමයි වාඩි වෙන්න කියන්නේ එකවර වාඩි වෙන්න කියලා කියන්නේ එහෙම ඒකවල වාඩි වෙනකොටම අර රෙද්ද උඩින් වහලා තියෙන ඇතරිල්ල අසුචි වල ගෑවෙන්නේ නැති විදිහට හිමිට අයින් කරන්න අයින් කරලා ලණු දෙකෙන් අදින්න කකුල් දෙකේ පොඩි එකක් කකුල් දෙකේ ලණු දෙකෙන් අදින්න කියලා එහෙම අදිනකොට මොකද වෙන්නේ මේ අය ඔළුව යටි අතර හිටින විදිහට අසුචි වලට වැටෙනවා එතකොට ඔළුවෙන්ම අසුචි නා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට ඔක්කොම සැලසුම් කරලා ඒ ටික සැලසුම් කරා ඊට පස්සේ ඒක දන්නේ නැහැ හැබැයි අර ගරහා දින්න. එයා දන්නේ ඒ කතන්දරේ. හැටියක් දුරක ඉන්නවා ඇත්තේ. කොහොම හරි ඒ ටික කලින් සැලසුම් කරලා දානේ හැදුවා කියලා පේන විදිහට කලවල හිස් කලගිරි ටිකක් අරගෙන ඒ වට මොනවා ටිකක් වෙන වෙන වතුර හැරමලා පුරවලා දාලා කටවල් බැඳලා කෙහෙල් කොළවලින් හරි පත්කොළින් කටවල් බැඳලා ඒක පිටේ පැත්තේ ඉතින් කැවුම් කුඩු එතකොට වෑංජන වගේ හොදි දේවල් බත් කුණු වගේ දේවල් අර තියෙන විදිහට ඇතුලේ තියෙන වගේ පේන විදිහට කලේ නිකන් තවරනවා මක් කරනවා එතකොට ඒක දැක්කම පිටින් දැක්කම ඇතුලේ හොඳට පිළිලා තියෙන කැම තියෙන කියලා වැටහෙන විදිහට එහෙමත් ඒ ටිකක් සකස් කරලා තිබ්බා එහෙම ඉන්නකොට ඔන්න ගරහා දින්නා වැවිල්ලා ඇහුවා කොහොමද කොහොමද අපි ආරින්න හොන්සලා සංග්‍රහය සකස් කරලා තියෙන්නේ කියලා ඔව්ව සකස් කරලා තියෙන කෝ ඒවා අන්නහවල් තැන තියෙන ගිහින් බලනකොට හරි තියෙනවනේ කැවුම් භාජනයක් තියෙනවා වෑංජන භාජන තියෙනවා බත් භාජන තියෙනවා ඔක්කොම තියෙනවා දැන් අර එයා එම තියෙන විදිහට හදලා තියෙන්නේ මොකද සිරිගුත දන්නා මේගොල්ලෝ නිගන්ටින් ඒගොල්ලන් කිසි ගුණයක් නැහැ කිසි දෙයක් දන්නේ නැහැ කියනද බරුවට මිනිස් මුලා කරගෙන ඉන්නේ කියලා කාරණා දන්නවා ඊරස කියන හරේ දැන් ඔක්කොම පිළය කරලා තියෙන්නේ ගිහින් ඔබ ආරාධනා කරන්න ඔබගේ ආරින්න හන්දට ආරාධනා කරලා මගේ නිවසට වඩම්මන්න කිව්වා දැන් ඉතින් ගිහිල්ලා ආරාධනා කරා නිගන්ට ඔක්කොම ආවා ආමසගෙට ඇතුළේ එන්න කලින් ඉතින් අර සිරිගුත බොහොම සැදැහැති කෙනෙක් විදියට රංගපාමින් පසඟ පිහිල්ලා වැඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාගෙන මම කලින් දැනන් හිටියේ නෑ මේ ගරහ දින්න තමයි මගේ යාරුවත් මේ ඔබ වහන්සේලාගෙන කිව්වේ ඔබ වහන්සේලාගෙන මට කිව්වේ තුන් කල දකින්නවා සියලු දන්නවා සියලු දකින්නවා අතීත වර්තමාන අනාගත තුන් කාලේ දන්නවා කාය වාක් මනෝ සියලු කර්මයන් දන්නවා කෙලෙස් ප්‍රහාණය කරලා ඉන්නේ ඉතින් ඔබ වහන්සේලා සියලු දන්නවා නම් මගේ නිවසට ඇතුළට පිවිසෙන්න දන්නේ නැත්නම් වඩින්න එපා
දන්නත්තං වඩින්න එපා ඔබ වහන්සේලා සියලා දකින්නවන් දන්නවනම් පමණ මගේ නිවසට වැඩම කරන්න කියලා කිව්වා. දැන් ඉතින් මෙතන මොකද කරන්න වෙන්නේ? දන්නේ නැහැ කියන්නේ. දන්නේ නැහැ කිව්වොත් එහෙම දානි හම්බෙන්නේ නැහැ. ආපහු හැරලා යන්න වෙනවා. එහෙනම් දන්න විදිය රංගපාල ඇතුළට පිවිසුණා. හරි දැන් ඇතුළට ගියානේ. තමන්ගේ යාළුවන්ට කියලා තිබ්බේ සිරිගුත්ත හරි මේකෝ ඇවිල්ලා දන්නවා කියලා ඇවිල්ලා වාඩිනවා. ඉතින් වාඩිනලා මෙන්න මෙහෙම කරන්න කියලා. ඊට පස්සේ යා ඇතුළට ආවම පස්සේ හෝ හෝ පොඩ්ඩක් ඉන්න. අපේ මේ දාන්නේ දෙන විදිහක් තියෙන පිළිවෙලක් තියෙන. මේකේ තියෙන වතක්. ඒ වතක් තියෙන ඒ වත අනුගමනය කරන්න ඕන. ඒ තමයි මොකද්ද? කියලා වත හෙකෝ. කියනවා ඔබ වහන්සේලා මේ පිළිවෙලට ආසන ඉස්සරහින් හිටගෙන ඉන්න. මම සංඥා කරනවා එකවර තමයි ඔක්කොම වඩින්න ඕන. වෙන වෙන වඩින්න බැහැක තමයි අපේ ස්ථිරිත. අපි දන් දෙනකොට හැමයි කරන්නේ. ඉතින් මේ කට්ටිය ඉතින් ඒක මුලා වුණා. මොකද තමයි දැන් තියෙන්නේ ලොකු ආසාවක් සිරිගුත්ගේ දානේ වළඳන්න. ලොකු තෘෂ්ණාවක් තියෙන මොකද කෙලෙස් සහිතයිනේ. නිගණ්ඨින්. ඉතින් එහිඳ අර ඒ තෘෂ්ණාවත් හින්දා මේ කට්ටියට දෙයක් හිතුවේ නැහැ මෙතන මොකක් හරි දෙයක් ඇති කියලා හිතන්නුන්නේ. ඒක එක උඩින් පිළිගත්තා හොඳයි එහෙනම් අපි ඒ කියන විදියට අනුගමනය කරන්න ඕනේ ඒගොල්ලන්ගේ චාරිත්‍රයනේ කියලා. හරි හොඳයි කියලා ගිහිල්ලා ඉස්සරහින් පිළිවෙලින් හිටගත්තා. ඉතින් හරි දැන් ඔක්කොම එකවර වාඩි වෙන කියනකොට මාර පිටිපස්සෙන් හිටපු අර යාළුවෝ ටික කරේ රෙදි ටික අයින් කරලා ලණු වලින් ඇද්දා වාඩි වුණත් එක්කම. මුණින් අතර ඔළුවෙත් එක්කම අර වලට වැටුණා. ඔළුවත් එක්ක මස් විචිනා ගත්තා. දැන් අර ගරහදින්නගේ ආර්යයන් වහන්සේට ඔක්කොම අසුචි වලින් අසුචි නාගන ගොඩට එනේ නෑට ගහන හොඳට පොළු අර පොළු තියාගෙන ඊට පස්සේ එතනින් හොඳට දීලා ඇති දැන් කෑවද හොඳට කියලා හොඳට නෙලලා නෙලලා අවසානේ මේකට එළියට යන තැනක් තියෙන පාරක් තියෙන දොරටුවක් තියෙනවා. ඒ දොරටුවෙත් මොකද කරලා තියෙන්නේ? යට පොළව දිගට ලිස්සන විදිහට අර ලිහිසි ද්‍රව්‍ය මොනවාද නිකන් නානු වගේ දේවක් අතුරලා උඩින් පිටි වගේ දෙයක් අතුරලා තිබ්බේ පේන්නේ නැති වෙන්න. ඉතින් අඩිය තෙල යනකොට වැටෙනු වැටෙනවා. වැටෙන වැටෙන ගානට පොළු වරින් ගහනවා. හොඳ දඬුවමක් දීලා ඔක්කොම ටික පන්නලා දැම්මා. ඊනාසේ මේ කට්ටිය මොකද කරේ? දුවගෙන ගිහිල්ලා ගරහ දින ළඟට ගිහිල්ලා කිව්වා අපිට හරි වැඩි වුණේ මෙන්න මෙහෙම වුණානේ කියලා. ලැජ්ජාවෙන් මිරික් මිරික් කිව්වා. ඉතින් එහෙම කරලාවත් මේ ගරහ දිනට තේරුන්නේ නැහැ මේ කට්ටිය මේ ආර්යෝ නෙමෙයි. මේ කට්ටිය සියලා දන්නවා කියලා මේක දකින්න තිබ්බනේ. ඉතින් මේගොල්ලන්ගේ ඇති රහත් භාවයක් නැහැ කියලා එතනින්වත් ඒ කට්ටිය අතහැරලා වෙන ඒත් ඒ කට්ටිය සරණ ගිහිල්ලාම හිටියා. මේ ගරහ දින්න. ඉතින් එතනින් දොකටපත් වෙලා ඉතින් එනි ගන්ටෝ ටික තමන්ගේ ආරාමයට ගිහිල්ලා හිටියා. ටික කාලයක් යනකම් සති දෙකක් විතර යනකම් ගරහ දින මේ සිරිගුත් එහෙ කතා කරේවත් නැහැ. තරහ වෙලා හිටියේ තමන්ගේ ආරින් වහන්සේලාට විචි මේම කරපු හින්දා. ඉතින් නුවණ තියෙන කෙනෙක් නම් තේරෙනවනේ ඇත්තටම ආර්ය නම් මේවා දකින්න එපැයි වෙන්න කලින්. සියල්ල දකින්නවා කියලා කියනවා තුන් කල් දකින්නවා කියලා කියනවා නම් නොදන්න දෙයක් නැහැ කියන මේ දේ දකින්න පුළුවන් වෙන්නට ඕන. ඇයි මේක දකින්නේ නැත්තේ කියලා නුවණ තියෙන කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් එයා එහෙම හිතුවේ නැහැ. අන්ධ වෙලා අර කට්ටිය සරණ ගෙන් හිටියේ. අන්ධ භක්තිකයෙක්. වර්තමානයේ තේ වගේ සතම් අන්ධ භක්තිකයන් හමු වෙනවනේ. කවුරු හරි මොකක් හරි සූත්‍ර පාඩයක් අරගෙන පද පෙරලලා හෙට මෙහෙට කියුවාම ඒක තමයි ධර්මය කියලා සරණ යන පිළිස්ස ඉන්නවා අන්ධ භක්තියෙන් තව. ත්‍රිපිටකය අටුවාව හරියට පරිශීලනය කරන්නේ නැතුව හරියට ධර්මයක් අධ්‍යයනය කරන්නේ නැතුව කවරේ මොකක් හරි සූත්‍ර පාඩයක් අරගෙන පාලි දන්නේ නැතුව හරියට ඒවා පද පෙරලලා කිව්වන් පස්සේ ඒක තමයි ධර්මය කියලා ඒවස්සේ යන අන්ධ භක්තියෙන් කිසිම නුවණකින් ධර්ම විමසන්නේ නැති පිළිසුත් අදත් ලෝකේ හමු වෙන විශේෂයෙන් අපේ රටේ. ඉතින් එදා ඒ කට්ටිය වගේ තමයි. ඊට පස්සේ කල්පනා කරා හොඳයි මගේ ආරින් වහන්සේ කරපු පැරේට මමත් හොඳ වැඩක් කරන්න ඕන කියලා සිරිගොත් එකක් තරහක් හිතේ තියාගෙන ඉඳලා පස්සේ කල්පනා කරා දැන් මේක තරහ වෙලා හිටියොත් කරන්න වෙන්නේ නැහනේ. තරහ වෙලා හිටියොත් කරන්න වෙන්නේ නැහැ. ගිහිල්ලා සිරිගොත් එක දිහා ගිහිල්ලා කියනවා ඉතින් අපි ඉතින් මේකට අමනාපල හරියන්නේ නැහනේ. ඔබගේ ආරින් වහන්සේලා අනුගමනයක මමගේ ආරින් වහන්සේ අනුගමනය කරන්නම්. මොකෝ ඉතින් ගෙවල්ලෝ යායත් නැන්දන මාමලත් තරහ වෙනවානේ නේද? අඹුසැමි මොත් තරහ වෙලා ආපු යාළු වෙන්නේ හිතවත් වෙන්නේ. ඒ නිසා ඉතින් ওই නෑ මිතුරුත් තරහ හිතවත් වෙන්නේ. අපි දෙන්න අපි යාළුකම තියාගනිමු. ඒව දැන් අමතක කරමු. ගියේ දේ ගියාවි කියලා යාළුවාන ගිහින් කියනවා. හාමදායි එනක් කමන්නේ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. සිරිගොත්ත කිව්වා. ටික දවසක් කොහම ගිහිල්ලා කාර්ය දැන් ගත වෙලා යනවා. දැන් කොහම හරි ගරහදින්නගේ ප්ලෑන් එක තමයි යගේ සලස්ම තමයි දැන් මගේ ආරෙන් වහන්සේට මෙහෙම දෙයක් කරා නම් හොඳයි මම ඔබගේ ආරෙන් වහන්සේටත් හොඳ වැඩක් කරන්නම් කියලා
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නත් දනුවමත් දෙන තමයි මෙයාගේ අදහස. හිතේ තියන් ඉන්න. ඉතින් ඔහම ඉන්නකොට ටික දවසක් ගියාම අර සිරිගුත්ත කියනවා තමන්ගේ යාළුවට ගරහදින්ට ඇයි ඔබ නිගන්ටිව සරණ ගිහින් ඉන්නේ? ඒ අය මොනවද දන්නේ? දැන් තේරුණානේ කට්ටියගේ සැබෑ ස්වභාවය. සියලු දන්නවා කිව්වනම් ඒ මං කරපු ප්‍රයෝගය දැනගන්න තිබුණානේ. ඇයි ඇයි ඔබ තවත් ඒ සරණ ගිහින් ඉන්නේ? බුදුරජාණන් සරණ යන්න තිබුණානේ. බුදුරජාණන් වහන්සේ ධර්මය අහන්න. බුදුන් වහන්සේට දන් දෙන්න, සංඝරත්න දන් දෙන්න කියලා මෙහෙම කිව්වා. දැන් ඒ කතා කිව්වන් පස්සේ ගරහ දින්නට ඒක නිකන් ඉහේ මලක් පිපුණා වගේ. ඇයි මෙයාත් බලාපොරොත්තුෙන් හිටපු දේ තමයි මේ කතාව. සිරිගුත්තගේ මෙහෙම වචනයක් බලාපොරොත්තුෙන්ම හිටියේ. මොකද එහෙම වචනයක් ඇහුනම තමයි එයාට පුළුවන් සැලසුමක් ක්‍රියාත්මක කරන්න. දැන් ඒ වචන ලැබුණා. අනේ එහෙනම් හොඳයි. ඉතින් ඔබගේ ආරණ වහන්සේලා කොහේ වගේද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ගැන කිව්වා. බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන් කාලේ දකින්න කෙනෙක්. ආශ්‍රස්සය කරපු තුමන් වහන්සේ නමක්. උන්වහන්සේ සර්වඥයි. උන්වහන්සේ නුවණට ගෝචර වන දෙයක් මේ තුන් කාලේ මේ විශ්වයේ ඇත්ත නැහැ. අතීතේවා වර්තමානයේවා අනාගතේවා සියල්ල දැකීමේ නුවණක් බුදුරජාණන් වහන්සේ තියෙන සර්වඥ භාවයේ තියෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ආර්ය භාවයට පත් වුණ අය. කෙලෙස් දුර කරපු අය. මේ විදිහට තුනුවන්ගේ ගුණ ප්‍රකාශ කරා. ඉතින් ඒ විදිහට අර වගේම දැන් ගරහ දින්නත් කියන ඇයි ඔබ මෙච්චර කාලයක් මට ඒක වගේ කිව්වේ නැත්තේ? ඇයි මෙච්චර පරක් වුණේ? එහෙම කිව්වම කියනවා. හරි දැන් ඉතින් දන්නවනේ. දැන් එහෙනම් මම වෙනුවෙන් ඔබගේ ආරණ වහන්සේලාට, බුදුරජාණන් වහන්සේට, ඒ බුදුන් වහන්සේට මගේ දානෙට ආරාධනා කරන්න. මගේ නිවසට දානය සඳහා ආරාධනා කරන්න හිට දවස් සඳහා. ආරාධනා කරන්නයි කියලා කතා කරා. කිව්වා. එහෙම කිව්වේ ඇත්තටම හිතේ වෙන සැලසුමක් තියාගෙන තමන්ගේ ආරණ වහන්සේලාට කරපු අර නිගණ්ඨයන්ට කරපු ඒ වැඩේට දඬුවමක් මෙයාටත් දෙන්න ඕන. මෙයාගේ ආරණ වහන්සේට දෙන්න ඕන කියලා හිතේ ඇතුලේ තියාගෙන තමයි අර විදිරි කරේ. ඇත්තටම මේ අවංක අදහසින් කරන දෙයක් නෙමෙයි. මේක ඉතින් සිරිගුත්තරත් එහෙම කිව්වට මෙයා කිව්වට ඇත්තටම එහෙම කරයි දන්නේ නැහැ කියලා හිතේ සැකයකුත් තිබුණා. හොඳේ කමක් නැහැ. එයා දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. භාග්‍යතුන් වහන්සේ කොයි වගේද කියන දන්න භාග්‍යතුන් වහන්සේ සැබෑ ගුණ දන්නවා. බුදුරජාණන් වහන්සේ මුලා කරන්න රවට්ටන්න කිසි කෙනෙකුට හැකියාව නැහැ. එයා බව දන්නවා. දන්න හින්දා කිසි බයක් නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා නමස්කාර කරලා එකත් පස්සේ ගිහින් හිටියා. ඉඳලා කිව්වා ස්වාමීනි මගේ යාළුවා තමයි ගරහ දින්නේ. මෙයා මේ විදියට දානයකට ආරාධනා කළා. හැබැයි මම මෙයාගේ ආරි මෙයා නිකණ්ඨ ශ්‍රාවකයෙක්. ඉතින් යා නිතර නිතර මට මෙහෙම එයාට දන් දෙන්න කියලා කරදර කරපු හින්දා මම එයාට හොඳ පාඩමක් ඉගෙනුවා. මම මෙහෙම දෙකුත් කරා. සමහරවිට මේකට පරිගිනීමක් වශයෙන් මේකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් කිසියම් දෙයක් කරන අදහසින් බුදුරජාණන් වහන්සේට සංඝරත්න දානට ආරාධනා කරා වෙන්නත් පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විමසලා බලා ආරාධනා පිළිගන්න කියලා. විමසලා බලා ආරාධනා පිළිගන්න. භාග්‍යතුන් වහන්සේ දිවසින් අනාගතයේ බලවැදෑරුවා. ආවර්ජනයක බැලුවා අනාගතේ මොකද්ද වෙන්නේ? මෙයා මොකද්ද කරන්න හදන්නේ? එතකොට තේරුණා මෙයා හදන්නේ අර සිරිගුත්ත නිගණ්ඨීන්ට අසුචී නාගණ්ඨ හැදුවා වගේ මෙයා ලොකු වලවල් හදලා ඒකට අඟුරු පුරවලා කිහිරි අඟුරු පුරවලා මේ අඟුරු ගොරට අපි වට්ටාලන තමයි හදන්නේ. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ අඟුරු ගොරට අඩිය තියන්න පය තියෙනකොටම අඟුරු ගොඩෙන් මතුවෙලා යනවා ලොකු නෙළුමක්. ප්‍රියසකක් වගේ නෙළුමක් මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට පය තියලා ගිහින් ආසනවල වාඩි වෙනවා. ඒ විදිහටම සීල භික්ෂුන් වහන්සේලාත් ඒ විදිහ නෙළුමට අඩිය තියලා ආසනවලට වාඩි වෙනවා. එහෙම කරන් පස්සේ මෙයා දමණය වෙනවා. බුදුන් සරණ යනවා. බුදුරජාණන් වහන්සේ මෙතන බොහෝ පිරිසක් ජනකායක් රැස් වෙනවා. මේ කරුණ නිමිති කරගෙන ධර්ම දේශනාවක් කරන ධර්ම දේශනාවේදී බොහෝ දෙනෙකුට ධර්ම අවබෝධය සිදු කරගන්න අවස්ථාවක් සැලසෙනවා. මේ සිරිගුත්ත සහ ගරහ දින දෙන්න සෝවන් ඵලයට පත් වෙනවා කියන මෙනි වෙනාගතයේ ලැබෙන මහා සම්පත දැකලා, කියන්නේ වෙන ප්‍රයෝජනය දැකලා යහපත දැකලා බුදුරජාණන් වහන්සේ දානය ඉවසවදම්. ඇත්තටම දානයක් නෙමෙයි මේ දෙන්න හදන්නේ, දඬුවමක්. නමුත් බුදුරජාණන් වහන්සේ විනසිද්ධාන්තයේ යහපත දැකලා
ආර්ධන පිළිගන්නවා. කාරණි දන්න එක කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. මේ කාරණා වෙන්න කලින් තව කරුණක් මට අමතකුණා කියන්න. දැන් අර සෙනගොත්ත කරහදින්නගේ ආර්යයන්ට නැත්නම් නිගණ්ඨයන් දඬුවම් දුන්නානේ, අසිනා ගඬුනානේ. ඉතින් මේ හින්දා දැන් මෙයා මේකට දඩයක් ඉල්ලන්න ඕන කියලා රජුරවන්න ගිහිලා චෝදනා කරනවා. මේ බුදුරජාණන්සේට ආර්ධනා කරන කලින් තමයි මේ කතාව වෙන්නේ. රජුර ළඟට ගිහිලා කොසව රජුරවන්න ගිහිලා කියනවා මෙන්න මෙහෙම දෙයක් කරා, මෙයාට දඩ නියම කරන්න කියලා. එමෙ කිව්වන් පස්සේ කොසව රජුර තෙරුවන් සරණ ගිහපු කෙනෙක්නේ, දන්නවනේ බුදුරජාණන්සේ ගුණ. කාරණා ඉමසන කාරණා ඉමසන් පස්සේ ඉතින් මේ සිරිගොත්ත විචිදී ඔක්කොම කිව්වා. මෙයා මෙහෙම වෙනවට ඉතින් ඉතින් කරදර කරා, ඒගොල්ලන්ට දන් දෙන්න, ඒගොල්ල සරණ කියලා ඉතින් මම දැන් මේ විදිහට කරා. ඉතින් ඒගොල්ල කිව්වනේ තුන් කල් දකින්නවා සියලා දන්නවා කියලා. ඉතින් මං ගැට ඇතුළේ යන කලින් කිව්වා සියලා දන්නව නම් සියලා දකින්න විතරක් ගැට ඇතුළේ වෙන්න, නැත්තම් ගැට වෙන්න එපා. එහෙම දන්නේ නැති අයට මගේ කැම බීම නැහැ, දාන්නේ නැහැ කියලා. එහෙම කියද්දිත් ඒකට ඇතුළු වුණා. ඉතින් මං එහෙම කරා. ඒකෙන් තේරෙනවා මේ කට්ටිය සියලා දන්නේ නැහැ, සියලා දකින්නේ නැහැ කියන කාරණාව. ඉතින් එයා කිව්වම සරජ්ජුර විනිශ්චය දුන්නා, එහෙමනම් ඔබ නියම කරපු රුපියල් 1000ක දඩය ඔබම ගෙවන්නේ කියලා එයාට මේක බාර දුන්නා. එයාම ගෙවන්න කියලා. ඉතින් ඒකෙන් තවත් අප්සෙට් එකේ තමයි හිටියේ, කලකිරීමෙන් හිටියේ, දුකෙන් හිටියේ. එහෙම කාලයක් ඉඳලා තමයි නැවත සිරිකුත්තත් එක්ක යාළු වෙලා පස්සේ මෙන්න මේ බුදුජන් වහන්සේටත් හඳ භික්ෂුන් වහන්සේටත් හඳ පාඩමක් ගන්නන්නා කියලා, කියන්නේ සිරිකුත්තගේ ආරෙන් වහන්සේලාටත් පාඩමක් ගන්නන්නා කියලා තමයි අර විදිහට අර සිරිගොත්තගේ වචනයක් ඇහුනම් පස්සේ ඒකෝස්සේ ගිහිල්ලා ආර්ධනාව කරන්න කිව්වේ. දැන් ආර්ධනාව කරලා ඇවිල්ලා කිව්වා හොඳයි තමන්ගේ යාළුවට ගරා දෙන්න කිව්වා, ආර්ධනාව පිළිගත්තා. ඔබ එනන් ඒක සකස් කරන්න කියලා. යත් කරේ අර විදිහටම තමන්ගේ නිවසේ. ඒ ඉස්සරහා දැන් ආසන ටික පනවලා තියෙනවා. ආසන වලට ඉස්සරහින් ගැඹුරු වලක් හදලා, ටිකක් ගැඹුරු කියන අඩි 5-6ක් වලක් හදලා දිගට හදලා ආසන ඉස්සරහින් හදලා තියෙනවා. ඒකට කිහිරිදර, කිහිරිදර කරත්ත 60ක් විතර ලොකු ප්‍රමාණයක් ගණන්ලා ඔක්කොම පුච්චලා අඟුරු දාලා දාලා පුරවලා තියෙනවා උඩට මට්ටෙන. ඒ වයිට් ඔස්සේ පුරවලා උඩින් පුංචි පුංචි අඩි තිබ්බ ගමන් කැඩලා වැටෙන විදිහට ඉතා සිහින් දඬු කැබිලි දාලා කොලා තුලින් වහලා උඩින් පස් වහලා තියෙනවා. හොයන්න බැරි වෙන්න බිම සකස් කරන හොයන්න බැරි වෙන්න පිටින් බැලුවට කියමර තේරෙන්නේ නැති වේද. ආසන ටිකේ ඉස්සරහින් හදලා තියෙන්නේ. එතකොට ආසනයට යනකොට අඩියේ තියන්න වෙන්නේ අඟුරු වලට. ආසනයට යනකොට අඩිය තියන්න අඟුරු වලට. එහෙම සකස් කරලා එයාත් අර කිව්වා වගේම කලගිරි ටිකක් අරගෙන දාන බාජින් ටිකක් අරගෙන ඒවා හිස්ව තියෙද්දී කට බැඳලා නිකන් අර තියෙන විදිහට පේන විදිහට අර වගේ හොදි ටිකක් වෑංජන් ටිකක් බත් කුරු ටිකක් කැවුම් කුරු ටිකක් වටේරුවක් කරලා පැණි ටිකක් ගාලා මේ දානේ තියෙන විදිහට පේන විදිහට සකස් කරලා තිබ්බා. සිරිගොත්ත යගිය යාළුවා ගෙදර නැත්නම් ගරහදින ගෙදරට ඇවිල්ලා ඇහුවා, කෝ අපි ආරින් වහන්සේලාට සංග්‍රහය සූදානම්, දානේ සූදානම්. ඔව් සූදානම්. කෝ ආන්හවල තැන තියෙන ගිහින් බවට තියෙනවා. යාත් ඉතින් ඒක හොයලා බලන්න ගියේ නෑ, මේ අවශ්‍ය නෑනේ ඉතින්. මේ මොකක් වුණත් විපාකේ හම්බ වෙනවනේ කියලා. එහෙනම් ගිහින් දානේ හදලා තියෙන්නේ, ඔබ ගිහින් ආරාධනා කරන්න බුදුරජාණන් වහන්සේට. සිරිගොත්ත ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. ආරාධනා කරාම දැන් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දන්නවනේ, සියල්ල දකිනවා. දැන් දැනගෙනම මහා සංඝරත්න එක්ක මේ ගරහ දිනක නිවසට වැඩම කරා. වැඩිහම ගරහ දින ඉස්සරහට ගිහලා පසඟ පිටේ වැඳලා නමස්කාරලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේලා ගැන මම දැනගත්තේ මේ සිරිගොත්ත මගේ යාළුවගෙන්. තියා කිව්වා ඔබ වහන්සේලා මේ සියලා දකිනවා, තුන් කල් දන්නවා, සර්වඥයි, හැමදේම දකිනවා, කයවක් මනෝ තීරු දාන සංවර කරලා තියෙන්නේ, හැම කර්මෙම දන්නවා කියලා. ඉතින් ඔබ වහන්සේලා ඒවත් තියලා සියලා දන්නවා, සියලා දකිනවා නම් විතරක් මගේ නිවසට ඇතුල් වෙන්න. එහෙම විතරක් වුණොත් මග්ග දානේ තියෙන, එහෙම නැතිනම් දානේ නැහැ, ඇතුල් වෙන්න එපා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇතුළු වුණා. හරි, එහෙනම් ඇතුළු වුණාන් පස්සේ මොකද කරන්නේ? කිව්වා පොඩ්ඩක් ඉන්න ස්වාමීනි, අපේ දානේ දෙන පිළවලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, වතක් තියෙනවා. එහෙනම් එක එක කෙනා වෙන වෙනම ඇතුළු වෙන්න ඕන. මොකද ඊටපස්සේ පිළිවෙලින් පිළිවෙලින් ගිහිල්ලා ඉස්සරහාම ඉන්න භික්ෂුන් වහන්සේ වැටුණොත්, එහෙම බුදුන් වහන්සේ වැටුණොත් එහෙම අනෙක් අය ඉස්සරහට යන්නේ නැහැ නේ කියලා අදහසින් එක්කෙනෙක් විතරක් යන විදිහට අනෙක් අය පේන්නේ නැති විදිහට නිකන් තිර වලින් හරි වට කළා තිබුණා. බුදුරජාන් වහන්සේ වැඩම කරා. දැන් බුදුරජාන් වහන්සේත් එක්ක අර ගරහ දින්නත් පැත්තකින් එනවා. පැත්තෙන් ඇවිල්ලා එයා අල වල වල කෙරවලට ඇවිල්ලා නැවතුනේ. එයා දන්නේ වල තියෙන සීමාව. දැන් එයා හිතුවේ බුදුරජාන් දිගටම දිගටම යයි කියලා. බාගතුන සෙනෙ විදිහටම අර වල තියෙන සීමාවට ඇවිල්ලා ඉස්සරහට පියවර තිබ්බා. පියවර තබනකොටම
ඒ අඟුරු ගොඩෙන් ලොකු පියුමක් මතුවලා ආවා බුද්ධ අනුභාවේ පියුමක් මතුවලා ආවේ පියුම හරියට කරත්තරෝදයක් තරම් විශාල එකක් ඒ පියුමට අඩියේ තියලා බුදුරජාන් සෑහ පැත්තට ගෙන් ආසනේ වාඩි වුණා බුද්ධ ආසනේ වාඩි වුණා මේක දැක්කනේ භික්ෂුන් වහන්සේත් ඔක්කොම මේ විදිහට ඇවිල්ලා ඒ පියුමට අඩියේ තියලා තමයි අඟුරු වලින් එහා පැත්තට ගින් ආසන වල වාඩි වුණේ දැන් ඉතින් ගරහත් දිනට හි තමන්ගේ මුළු සර්වාංගයේම දාඩි දාල වෙවුලන්න පටන් ගත්තා ඇයි හිතපො නැද්ද යත්තම උනේ ඇත්ත තමයි එහෙනම් සිරිගොත්තු කියුවේ උන්නාසරේ කාන්දෙන් සර්වඥයි සියල්ල දන්නවා සියල්ල දකිනවා දැන් මොකද කරන්නේ තමන්ගේ උපක්‍රමයේ අසාර්ථක වුණා හිතන් හිටියේ දනුවමත් දෙන්න දනුවමත් දීලා පාඩම ගන්නන්න නම බුදුජාන් වහන්සේගේ සැබෑ ගුණ එහෙමයි භාගතුන් වහන්සේ සර්වඥින්ද සියල්ල දැනගෙන ඒ විදිහට සිද්ධ වුණා දැන් දානේ නැහැ දානේ නැහැ ඇයි දාන කල හිස්ස තියෙන්නේ දෝගන දෙවෙනි ගිහිල්ලා තමන්ගේ යාළුවට කියනවා හරි වැඩි වුණේ මම මෙහෙම කරා ඇත්තරම මම මෙහෙම කරේ පරි ගන්න දහසින්මයි නමුත් බුදුරජාන් වහන්සේ ඒ වලට අඩියේ තිනකොට මහා පියුමක් කරත්තරෝදයක් තරම් පියුමක් වන්න නැගිලා බුදුරජාන් වහන්සේ ඒකට අඩියේ තිර හැපැති ආසින වන්න භික්ෂුන් හතරකමත් හිවන්නා දැන් මට දෙන්න දෙයක් නැහැ ඇයි ඔබ කිව්වේ කලවල තියෙනවා කියලා නෑ ඒක මම බොරුවක් කළේ කලවල කිසිවක් නැහැ කියලා කමන්නේ ගිහින් බලන්නකෝ කියලා කිව්වා එයා දන්නවා බුදුරජාන් වහන්සේගේ ආනුභාවයට අනිවාර්යෙන් මේකට මොකක් හරි දෙයක් වෙලා තියෙනවා එයා ගිහිල්ලා බලන්න ඇත්තටම කලගිරි ටික ඔක්කොම පිරිලා අර කැවුම් වගේ පෙන්නපු භාජනේ කැවුම් පිරිලා කිරි වගේ පෙන්න භාජනේ කිරි පිරිලා පැණි වගේ පෙන්න භාජනේ පැණි පිරිලා බත් විදියට තිබු භාජනේ බත් පිරිලා වෑංජන පිරිලා ඔක්කොම තියෙනවා එයා බොහොම සතුටට පත් වුණා ප්‍රීතියට පත් වුණා දැන් අර බයත් නැති වුණා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේට මහා සංඝරණ දානෙ පූජා කරා සීතිම පූජා කරා මෙතෙන්ට දැන් සිරිගුත්තත් ආව ඇවිල්ලා ඉන්නේ යත් මේ අතනම ඉන්නේ නැති බලාගෙන මොකද වෙන්නේ මේක දකින්න දැන් ගොඩක් පිරිසත් ඇවිල්ලා හිටියා දැන් මේ කතාව ආරංචිනානේ සිරිගුත්ත අර සිරිගුත්ත විසින් නිගණ්ඨ යන දුන්න පාඩමත් සමාජයේ පැතිරුණා ඒ කතන්දරෙත් දන්නවා දැන් ගරහත් දින්න බුදුරජාන් වහන්සේට දාන්න ආරාධනා කියන කාරණාවත් දන්නවා ඉතින් එතන නිගණ්ඨයෝ හා නිගණ්ඨයෝ සරණ ගිය ශ්‍රාවකයෝ දැන් කටේ පිටිය ආව බලන්න හොඳයි බලමු දැන් බුදුන් දෙවෙනි විප්‍රකාරය බුදුන්ගේ ශ්‍රාවකයන්ට විපකාරය බලා ගන්න පුළුවන් කියලා ඒ කට්ටිය දැන් තුටු පහට වෙලා ඒ කට්ටිය මේ කාරණාව දන්නව ඇති මෙයා කරන්න එන වැඩේ බලන් ලඟගෙන හිටියා බුදුරජාන් වහන්සේ කියන්නේ බුදුන් සරණ ගියපු තෙරුවන් සරණ ගියපු සදහ අතිපාසික පාසිකවත් මෙතන එකතු වුණා අද බලා ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේගේ අනුභවය බුදුරජාන් වහන්සේ අද හොඳ ධර්මයක් අහන්න පුළුවන් කියලා ඒ අය ගොඩක් සමීපෙර හිටියා ඉතින් මේ ගොඩක් දෙන් දැන් වට වෙලා ඉන්නේ මෙයාගේ නිවස වටේ එයා ඒ සිද්ධිය බලන්නට ඒ සිද්ධි ඔක්කොම දැක්කා දැන් භාග්‍යතුන් වහන්සේ දානේ වන්දර අවසන් කරා අවසන් වුණාන් පස්සේ ගරහ දින පාත්‍රය පිළිගත්තා පාත්‍රය පිළිගත්තාන් පස්සේ බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්නට ආරම්භ කළා ධර්ම දේශනා පටන් ගත්තා ඒ දේශනාව සඳහා කරු මාතෘකාව තමයි මාතෘකා ගාතාව තමයි අපි අද දේශනාව සඳහා මාතෘකා කරගත්තේ මේ ගාතාව පින්නතුනේ තියෙන්නේ කොදගෙනිකාය ධම්මපද පාළියේ පුෂ්පවරගේ අන්තිම ගාථා දෙක යථා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන්තත් ජායේත සුචිගන්ධං මනෝරමං ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුංජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ මේ පින්නතුනි මේ ගාථාවෙන් උතර කියවෙන්නේ තරුණ වංගේ ගුණ නැත්නම් බුදුරජාන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන්ගේ ආර්යන වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ගුණ තමයි කියවෙන්නේ මේ පදවල තේරුම අපි සරකර බලමු යතා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපති උජ්ජිතස්මින් මහාපති දැන් ඔය මාර්ගයිනේ පාරවල්ලයිනේ කටි කුණු දානවනේ කුණු ගොඩවල් ගහනවා සමහරට ගෙවල් ඒ ප්‍රදේශවල තියෙන ගෙවල් කීපයක තුන කුණු එකතු කරලා ඔය පාරක් කන්නේ කොහේ හරි තැනක දානවා සමහර ගෙවල් වල අයත් තමන් ගෙදර තියෙන කුණු ටික එකතු කරලා එකතු කරලා අතු ගාලා පාරරනේ දාන්නේ පාරෙන් එහා පැත්තේ ගොඩ ගහනවා තමන් ගෙවත් එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණයක් කිරීමක් කරන්නේ නැතුව පාරේ පැත්තට දාලා ගොඩක් ගහලා තියලා තියෙනවා යන්නේ මිනිස්සුන්ට
දකින්න බලන්න. එහෙම කරන්නේත් ඉන්නවනේ. ඉතින් කොහොම හරි මේ විදිහට පාරවල් වල කුණ ගොඩවල් දකින්න තියෙන මඩවගුරු දකින්න පුළුවන් තැන් තැන් වල. මේ කුණ ගොඩවල් වල සංඛාර කුණ ගොඩවල් වල මේ මඩවගුරු වල ඒ පාරවල් අයින තියෙන තැන් වල මේවගේ හැදෙනවා සමහරලාට පියුම්. ඒ චුටි මඩ තියෙන තැනක පියුමක් හදගත්තොත් සමහරට ඒ වගේ ඔය කවුරු හරි නෙළුම් ඇටයක් හරි මොකක් හරි ගිහින් දැම්මොත් ඔයාලයක් ගිහින් දැම්මොත් ඔකේ පැලවෙනවා හැදෙනවා. නෙළුම් හෝ ඕලු හෝ මානෙල් හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි ගොඩ පිපෙන මල් జాතියක් කර හැදෙනවනේ. පුෂ්ප හැදෙනවා. එතකොට ඒ මල් හැදෙන්නේ ඒ පියුම් පිපෙන්නේ කසර ගොඩේ මඩවගුරේ අපිරිසුදු තැන්වල. යතහා සංඛාර දානස්මි මුජිතස්මි මහාපති පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම. මේ කුණු ගොඩල් වල මඩ වගුරු වල හැදෙන මේ පියුම බොහොම සුන්දරයි සුවඳවත්. ඒක කාගේ කවුරුත් දකින්න ප්‍රිය කරන බලන්න ප්‍රිය කරන දෙයක්. රාජරාජ මහාමාත්‍යාදීන් උපභෝග පරිභෝග වස්තුවක් සංඛ්‍යාලතරමනේ. ඒගොල්ල තමන්ගේ කාමරයේ රජමාලිගයේ නිවස අලංකාර කරන්නට මේ මල් ගෙනියනවා. මේ මල් ගෙනියනකොට හිතනවාද දැන් මේ මල පිපුනේ මඩවගුරේ. මේ මල පිපුනේ අසුචි තියෙන තැනක. මේ මල් පිපුනේ කුණගඩක. එහෙනම් මේවා නම් අපේ ගෙදරට ගෙනියන්න හොඳ නෑ කියලා හිතන්නේ නෑනේ. මල හැදුනේ මල පිපුනේ පදමේ උපන්නේ මඩවගුරේ. නමුත් ඒ මඩවගුර ගැන හිතන්නේ නැතුව කසර ගොඩ ගැන හිතන්නේ නැතුව ඒ කවුරු කවුරුත් මල නෙලාගෙන ගිහිලා තමන්ගේ නිවස අලංකාර කරගන්නවා සරස ගන්නවා සෝඳවත් කරගන්නවා. සදහැති උපාසික උපාසිකාවෝ ඒ මල නෙලාගෙන ගිහිලා බුදුන් පුදනවා, තෙරුවන් පුදනවා, චෛත්‍ය පුදනවා, බෝධින් වහන්සේ පුදනවා, කුසල් කරගන්නවා. එතකොට ඒ මල තිබුණේ මඩගොහුරේද කසර ගොඩේද කියන එක වැදගත් වෙන්නේ නැහැ. මල සුවඳවත් දර්ශනීයයි අලංකාරයි කාගෙත් සිත් ප්‍රසන්න කරන එකක්, කවුරුත් දකින්න බලන්න සුවඳ විඳින්න කැමති එකක්. ඒ නිසා කවුරුත් ඒ මල ටික නෙලන් යනවා ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ මේක පිපුණේ කොතනද කියන එක. ඒ වගේ කියනවා ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නියත් ඒ රහතන් වහන්සේලාගේ වහන්සේලාත් මෙන්න මේ මඩගොහුරක් වගේ මේ කෙලෙස් සහිත ලෝකයයි කෙලෙස් සහිත සත්‍යයන් අතරමතම උපන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් පහළුණේ කෙලෙස් සහිත සත්‍යයන් අතර කෙලෙස් වලින් ආතුරු වුණු ලෝකයක තමයි උපන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂයෙන්, මදයෙන්, මානයෙන් මෙන්නානා ප්‍රකාර 1500ක් තරම් කෙලෙස් ධර්මයන්ගෙන් යුක්ත වූ කෙලෙස් තුමින් ආතුරු වුණු මිනිස්සු සත්ව ඉන්න ලෝකයකම තමයි බෝසතන් වහන්සේ පහළ වුණේ. පහළලා තමයි තමන් වහන්සේ ආර්යසත්‍ය ධර්මය අවබෝධ කරගෙන පියුමක් වගේ මේ කෙලෙස් වල නොතැවරි ඉන්නේ. පියුමේ මුල තියෙන්නේ මඩවගුරුනාට පියුම් පිපුණා මේක ජලයේත් නොගෑවෙන විදිහට උඩට මතුවලා තියෙනවා. උඩට මාතිර දස දිසාවේ සුමද පතරවනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ භාගතුන් වහන්සේට පියමකට උපමා කරන්නත් ඒ හින්දානේ. පියමකට උපමා කරන්නත් ඒ නිසා කෙලෙස් සහිත ලෝකේ කෙලෙස් සහිත මිනිසුන් අතර ඉපිදලා ඒ සියලු කෙලෙසුන් දුරු කරලා කෙලෙසුන් කෙරෙහි නොතැවරි බුදුරජාණන් වහන්සේ සියලු දෙවියන් මිනිසුන් මරුන් බබුන් නාගයන් සුපර්ණ මේ සියලු සත්‍යයන් අතර ඉහළින් රැජ වෙනවා. උදා හිරු මණ්ඩලයක් වගේ පුරණ චන්ද්‍ර මණ්ඩලයක් වගේ බුදුරජාණන් වහන්සේ ගුණයෙන් සියල්ලන් අභිභවා බෙබලෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනාව සඳහන් කරේ බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි බුදු ශ්‍රාවකයන් ගැන. අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය කියන්නේ මේ රහතන් වහන්සේලාත් මෙන්න මේ වගේ තමයි කෙලෙස් සහිත ලෝකයේ කෙලෙස් සහිත සත්‍යයන් අතර මිපිදිලා ඒ කියලු සියලු කෙලෙස් දුරු කරලා කෙලෙසුන්ගෙන් නොතැවරී උන්වහන්සේලා වැඩ ඉන්නවා.
ඒ ශ්‍රාවක සංඝරත්නය සියල්ලන් වඩා බැබලෙනවා කියලා ප්‍රඥාවෙන් බැබලෙනවා කියලා දේශනා කරා. අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ සම්මා සම්බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ප්‍රඥාවෙන් අනික් සියල්ලන් අභිවා බැබලෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් අභිවා කියන එක නෙමෙයි, අනිත් තීර්ථකයන් වෙන්න පුළුවන්, දෙවියන් වෙන්න පුළුවන්, මරුන් වෙන්න පුළුවන්, බමුන් වෙන්න පුළුවන්, නාගයන් සුපර්ණෙන් වෙන්න පුළුවන්, ඒ අයට වඩා අරිහත්ත්වයට පත් වෙන බුදු ශ්‍රාවකයන් වහන්සේලා බැබලෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා. ඉතින් මේ ගාථාව විතරක් නෙමෙයි, මේ ගාථාව මාතෘකා කරගෙන පිළිවෙල කතාවකින් ධර්ම දේශනා කරා. දාන කතා, සීල කතා, සග කතා, කාමෙන් ආදීනව කෙරෙසීම, එයින් පිරිසිදීම, ආනිසංසයම මේ පිළිවෙල කතාව දේශනා කරා. ඒ දේශන අවසානයේ මේ සිරිගුත්තත් ගරහ දින්නත් දෙන්නම තුන් සෝවාන් ඵලයට පත් වුණා. බලන්න ඒ කෙනා ගරහ දින්න කලේ කරන්න ගිය මහා වියස වැරදි වැඩක් කරන්න හිතන් හිටියේ. ඊට කලින් සරණ ගින් හිටින් නිගණ්ඨ ශ්‍රාවකී, නිගණ්ඨෙන් සරණ ගින් හිටින් නිගණ්ඨ ශ්‍රාවකීක. සිරිගුත්තට ආරාධනා කරලා එකකින් පාඩමක් ඉගෙන ගන්නත්, ඒත් නිගණ්ඨයෙන්ම සරණ ගින් ඉඳලත් අන්තිමේදී බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට පාඩම ගන්නන කියලා ද්වේෂසිතින් අරවගදයක් කරලත්, නමුත් මෙයාට අවසානයේ බුදුරජාණන් වහන්සේගේ කරුණා මහිමින්දම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම දේශනාව අහලා සෝවාන් වෙන්නත් වෙන තිබුණා. තවත් බොහෝ පිරිසක් මෙතෙන් රැස්වලා හිටියා. හැම දිනාම දෙවිනුස් දෙවියෝ රැස්වලා හිටියා. මේ හැම දිනාමට මේ ධර්ම දේශනාව මහා ප්‍රයෝජ මහත් ආර්ථේ පිණිස පැවතුනා කියලා සඳහන් වෙනවා. බොහෝ දිනෙක මේ ධර්ම දේශනාවේදී මාර්ගඵල අධිගමනය සිද්ධ කරගත්තා කියලා සඳහන් වෙනවා. ඒකෙන් කියන තව කරුණක් තමයි පින්නතුනි, දැන් මේ බලන්න ගරහ දින්න කටයුතු කරේ වෙනම ක්‍රමයකට. මෙච්චර තුනුරුවන්ගේ ගුණ දැන තම දන්න යාළුවෙක් ඉඳිද්දි ඒ යාළුවාගෙන් ඒ කරුණ අහගන්නේ නැතුව අර නිගණ්ඨයෙන්ව සරණ ගිහිල්ලා බොරු රහත් මමපාන බොරුවට බුදුයි කියලා කියන කිසිම ගුණයක් නැතිව කෙලෙස් සහිත ඉඳිමින් සියල් දන්නවා කියමින් අනු මුලා කරන ඉන්න ඒ නිගණ්ඨින්ව සරණ ගිහිල්ලා හිටියේ. එයාගේ සර නිගණ්ඨින්ගේ ශ්‍රාවකෙක් කියලා හිටියේ. ඉතින් ඒ අයට සිරිගුත පාඩමකුත් ඉගැන්නුවා. ඒත් එයා ඒ අය සරණ ගිහිල්ලා මේ ඉඳලා අවසානයේ බුදුන් වහන්සේට සහ බුදුරජාණන් වහන්සේට සහ බුදු ශ්‍රාවකයන් වහන්සේට පාඩමක් ගන්නන්න කියලා හිතාන තමයි අර විදිහට ආරාධනා කරේ. බලන්න වලවල් කපනකොට එයා කුසල සිතින් මේවා කරන්නේ. වලවල් කපනවා, අඟුරු පුච්චලා එවක් දානවා, කිරි අඟුරු මෙච්චර උසට. ඉතින් සිරිගුත්ත කරේ අසෝචිනා නවෝපියක මෙයා හැදියේ මොකද්ද? පුච්චලා විනාශ කරන්න කියලා. ඒ වගේ දැඩි වෛරහිතකින් මේ දේ කරේ. නමුත් එහෙම වුණත් එයාගේ හැඟවිච්ච ගුණයක් තිබිලා තියෙනවා. ඒක දැක්ක බුදුරජාණන් වහන්සේ. ඒක දැකින්න පුළුවන් උන්නේ කාටවත්. එහෙම මෙයා නරක සිතින් මේ ආර්දනාව කරත් බුදුරජාණන් වහන්සේ දැනගත්තා. එහෙම වුණත් මෙයාට සෝවන් වෙන්නට පින තියෙනවා. සෝවන් වෙන්නට හේතු සම්පත් තියෙනවා. ඒක දැනගෙන තමයි, ඒ අර්ථය දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ ආර්දනා පිළිගත්තේ. දන්නා මේක දානෙකුත් නෙමෙයි, කරන්න යන්නේ මෙහෙම දෙයක්. නමුත් මේකේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මේකෙන් මේ දෙන්න සෝවන් වෙනවා. ඒ ඊට පස්සේ තමන් සතු ධනය බුද්ධ ශාසනය විසිරවනවා. ඒ කියන්නේ තමන් සතු ධනය තුරුණුවන් කෙරෙහි දන් දෙනවා, සංඝයාට දන් දෙනවා, ශාසනයට විසිරවනවා. ඒකෙන් සංඝයාට ලාභ ලැබෙනවා, ශාසනයටත් කීර්තියක් ලැබෙනවා, ශාසනයට තව තව ව්‍යාප්තන හේතු වෙනවා. මොකද ඒ අය ගියාලු මිත්‍රාදීන් ඉන්නවා. මොකද සිරිගුත්ත ගරහදීන්ගේ නිගණ්ඨයෙක්, නිගණ්ඨ ශ්‍රාවකෙක්නේ. එයාත් ආපු මේ පැත්තට කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනෙක් වුණාම ඒකෙන් නිගණ්ඨයත් පසුගාමී වෙනවා. එයාදී අර්ථ කීපයක් සලකලා තමයි බුදුරජාණන් වහන්සේ වැඩි. අවසානයේ ඒ විදිහට සිද්ධ වුණා. මේ ගරහ දිනටත් බලන්න පින්නතුනි, සෝවාන් වෙන්නට පින තිබුණා. එයා සෝවාන් වුණා. මොකද එයා කරන්න ගිය පොදේ සිද්ධ වුණේ නැහැනේ. එයාගේ චේතනාව වැරදි චේතනාවෙන් ඒ දෙක කළත් ඒක සිද්ධ වුණ නැති හින්දා එයාට කර්මය එතන සම්පූර්ණේ නැහැ. මොකද ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ගේ ගුණ මහිමේ නිසා කරත්‍රෝදය තරම් පියුමක් මතුවෙලා පිහිටිය ඒ කුඩ රාරී තිරා තමයි භාග්‍යතුන් වහන්සේ සිරිපතුල තියා තමයි හැපැත්තට වැඩම කරේ. අසනේ වැඩි හිටියේ. අවසානයේ බොහෝ දිනකට යා කරන්න ගිය වැරදි වැඩක් වුණත් ඒකෙන් බොහෝ අර්ථයක් සිද්ධ වුණා.
මේ දෙන්න තෙරුවන් සරණ ගියා. දෙන්නම සෝවාන් ඵලයට පත් වුණා. අවසානයේ මේ හැම දෙනාම මේ දෙන්නත් බුද්ධ ශාසනයේ තමන්ගේ ධනය දන් දෙමින් විසිරුවමින් දන් දෙමින් බොහෝ පින්කම් සිදු කරගත්තා. බොහෝ දිනකට ආර්ථික පිණිස පැවතුණා. එතකොට පින්නතුනි මේකෙන් අපිට ගන්න පුළුවන් තව දෙයක් තමයි අපි ඇසුර කරන පුද්ගලයෝ විවිධාකාරයි. ඒගොල්ලන්ගේ විවිධ ගුණයන්ගින් යුක්තයි. ගුණ අගුණ දෙකම තියෙනවා. හැකියාවන් වෙනස්. හැසිරෙන විදිය වෙනස්. නමුත් අපිට පිටතින් බලලා කෙනෙක් නිර්ණය කරන්න තීරණය කරන්න පුළුවන්කමක් නැත්තේ. සමහරට මේ ජීවිතේ වැරදි වැඩ කරන කෙනෙක් තමයි පංච දුස්චරිතෙම හැසිරෙන කෙනෙක්. නමුත් පස්සේ කාලෙක හරි කලණ මිතුරු ඇසුර ලැබුණොත් එයාම යහපත් කෙනෙක් වෙලා වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක තමයි සාසනෙට වැදගත් වෙන්නේ. මේ ලෝකෙට වැදගත් වෙන්නේ. සත්පුරුෂ ආශ්‍රය කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් බොහෝ දිනකට අර්ථය සිද්ධ වෙනවා. නමුත් ඉතින් සමහර කෙනෙක්ට කල්යාණ මිත්‍රන් ඇසුර කරන්න අවස්ථාවක් තිබුණත් කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබුණත් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන නොතක සලක ගණන් ගන්න නැතුව ඒ සම්පතෙන් ප්‍රයෝජන ගන්න නැතුව ඒ අයහපත් දින තමන්ගේ කල්කිරියව සිද්ධ කරගෙන පාපී අකුසල ධර්මයේ නිරත වෙලා සමහරට අපායට දොරටු විවර කරගන්න අපායට පාර කපා ගන්න. ඒකෙන් මේ පුද්ගලයන්ගේ තියෙන දුර්වලතාවය. එනිසා ඉතින් කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා නම් ඒ ගැන නුවණක් තියෙන වටහා ගන්න ඒකට පුළුවන් වෙනවා පින්තුනි යහපත් වෙන්නට මන වරද කරත් වැරදි කරපු කටත් හැදෙන්න පුළුවන්කම තියෙනවා. පංචානන්තරි පාප කර්ම කරොත් ඉතින් ඒ කෙනාට ඒකාන්තයෙන් දෙවනාත් භවයේදී අපාය යන්න වෙනවා කියන එක ඉන්ද්‍රිය යන්න වෙනවා කියන එක නියතයක්නේ. එහෙම නැති වුණොත් අනේක මන වරද කරත් ඒ වරද කරපු කෙනෙකුට උනත් නිවැරදි වෙනට ඒ වරදි හදාගෙන සුචිරතවත්වයට යහපතට මාර්ගය යහපත් කරගන්න පුළුවන්කම තියෙනවා. බුද්ධ ශාසනයේ පැවිදි වුණු හැම පැවිදිච්චි සමින්හාසර අතර හිටියානේ. සමහර අය කලින් හොරු වෙලා හිටියේ. හොරු වෙලා ඉඳලා මම්පාන් හොරු වෙලා ඉඳලා රහත් වෙච්චය හිටියා. මිනීමල රහත් වෙච්චයත් හිටියා. ගණිකාවෘතයක රහත් වෙච්චයත් හිටියා. කසල සෝදිනේක රහත් වෙච්චයත් හිටියා. ඒ වගේම කොළවත්ව ධනවත් ඉඳලා රහත් වෙච්චයත් හිටියා. එනිසා අපට පුද්ගලයෙක්ගේ තරාතිරම පිටදීන් බල්ලා එයා කරන රැකියාවෙන් හෝ එයා දන්න වර්තමාන දන්න දෙයින් හෝ හැසිරෙන විදිහින් හෝ තීරණය කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. පුද්ගලයෙක් හරියට දැනගන්න පුළුවන්කම තියෙන පින් බුදුරජාන් වහන්සේට. උන්වහන්සේට ආසයනුසේ ඥානෙ තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරි ඥානෙ තියෙන හින්දා ඒ පුද්ගලයා දැක්ක ගමන් භාග්‍යතුන් වහන්සේ තේරුම් ගන්න පුළුවන් ඒ කෙනාගේ ස්වභාවය. එයාට හේතු සම්පත් තියෙනවද මොන විදිහ හේතු සම්පත්ද තියෙන්නේ කියලා දැනගෙන හේතු සම්පත් තියෙනවා නම් හොට ඒක ගැලපෙන ධර්මයේ දේශනා කරන හැම නැතිනම් හොට මෙලව අර්ථයේ පිණිස පවතින මෙලව දිනු කරගන්න හේතු වෙන ධර්මයක් පරලෝව දිනු කරන හේතු වෙන ධර්මයක් දේශනා කරනවා. මඟපාලම හේතු සම්පත් තියෙනවා ඊට ගැලපෙන ධර්මයක් දේශනා කරනවා. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන පුද්ගලයන්ගේ ස්වභාවය දැනගෙන. ඉතින් ඒ නිසා අපි ලෝකේ ජීවත් වෙනකොට මේ පුද්ගලයන් ගැන හඳුනගන්න එකත් වැදගත් වෙනවා. අපිට සිළු සියල්ලෙන් සිළු ආකාරي පුද්ගලයන් තේරුම් ගන්නට බෑ. නමුත් කාලයක් ඇසරකමට අපට ගුණාගුණ තේරුම් ගන්න පුළුවන්කම තියෙන නමුත් ඒ පුද්ගලයන්ගේ යම් යම් ගුණාගුණ තියෙන පුළුවන් එපමණකින් අපට තියෙන කරන බැහැ මේ කෙනා මෙහෙම කෙනෙක් මයි කියලා. සමහරට හොඳයි කියලා හිතන කෙනෙක් නරක කෙනෙක් වෙන්න පුළුවන්. නරක කියලා හිතන කෙනෙක් හොඳ වෙන්නටත් පුළුවන්. එනිසා අපි පුද්ගලයන් ඇසුරු කරනකොට අපේ ඒවා හොඳට දැනගෙන තේරුම් අරගෙන ඇසුරු කරන්න ඕනේ. ඒ සසර කියන එක අති දීර්ඝයි. ඒ සංසාර ගමනේදී අප නොයෙක් පුද්ගලයන් හමු වෙලා තියෙනවා. සමහර මේ ජීවිතයේ අපි කෙනෙක්ගේ වරදක් දැකලා ඒ කෙනාට දොස් කියනවා, ගරහනවා, සමහර දඬුවම් කරන්න වෙන්න පුළුවන්. සමහරට එහෙම කරාට ඒ කෙනාම පෙර ජීවිතයක අපේ දෙමව්පිය වෙලා හෝ සහෝදර වෙලා හෝ දුව පුතා වෙලා හෝ බිරිඳ වෙලා හිටියා ස්වාමීර හිටියා වෙන්න පුළුවන්. ඒ නිසා අනවර්ග සංසාරදී මේ හැම සත්‍ය පුද්ගලයකම අපට ඥාති වෙලා හිටපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා පුද්ගල ස්වභාවය ගැන සසර ගැන අපට තීරණය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පුළුවන් තරම් අපි ධර්මයේ තුලට බැහැර ධර්මයේ තුල තියෙන විදිහට පිළිපදින්න කටයුතු කරන්න උත්සාහ කරන්න ඕන. ඉතින් පින්නතුනි මේ සිද්ධියෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා
सेना रडम करला दमसभा मान्य बेरस्तना रसला कथा वेनु बलन्न बुद्रजान हंसगे आश्चर्य अर किहिरी अंगुरवाट पायतबद्दी एकिंग पिगुम फनन गिला बागतन हंसगे सिरिपतुल पिरिगत्ता अभी अनि भिक्षुन हंसिला अनिक भिक्षुन हंसिला ए पिगुमट अडी तेलत मेकिन आसन वाडुने बलन्न मे सिरिगुत्त मे गरहा दिन करन गीपडे नमोत् भाग्यवन हंस आश्चर्य बल अनुभव बल के बुधुन हंस बुद्रजान हंस गुण गण कथाक्रमिया तीन बुद्रजान हंस दमसभा अडम करना मे आए कथा अवसंकर अहुआ मनोवाद मंगण कल करमी अतर कथा मन कथा अवसंकर अत्र भाग्यवन हंस भिक्षुन हंस दमसभा टेबल इन कटुना दौरट वहलती अतरे कथा हाँ कहन वना ये कथा तीयदे कथा वेना अतर वारे दीम ये कथा वेना अत्र मग दीम अतुट पीवसे अतुट वरी या कथा भिक्षु निरते कथा असंगति बुद्रजान हंसे बिहि दुरटू ने दुरकड इन्नवा दुरकड इन्न कथाकार बागदुन हंसले एक तेरू कनप कथा असंख्यन कथा अवसंगुन पहितम दुरट तटुत्ण बलान बुद्रजान हंस तीन नायकत्व लक्षण तंदुरांगन पुला तनाक तमांग बुद्र बुद्रजान हंस मे नौकम तमांगे श्रावक्यान्य किल हितला अरदमसभा मंडपेट उहे वडी ने हेम वडी ने बुद्रजान हंस के ने सिरु देवमिन संगे नायके सिरु भिक्षुन हंसला के सहस्र हंसे बुद्धपियान हंसे ए नमुत श्रावक कथा निरते वेनवना एलियट वेलाव ये कथा अवसंगन का अवसंगन पे तम ए दुर एरगन किरी दुर तटुक कहर एतरी अरण कांगिन्नवा बांड लोकेट बुद्रजान तमंगी चरते दिन आसारसे समहार के समहट तमंगी जालू इन तेने के भगवान दुर एरगन तुट नमस्ता समहार दिमापी संहार तमंग तमंगे धरव ने किता धरव कामर पार दुराइन पुलवा नम तेक हेम गेलपन दयाकनी मे तमंगे आय तिने प्रधान तमान्य की सेवक कथाभाव कर टेकपार कड़ा पैन होने इवाट कि आचार धर्म की आचार धर्म तीन अतोट हेम पिरीसाक कथा करोट आप एकपार तमंगे तन नायके लोकाय की प्रधान लेकपार कड़ा बैठी ने कड़ा पैन यावना ఏ ఆట బాధాకు నవనికి తీర కథా యొక్క అవసరమైన కంగిందలా నెత్తాం అవసర అరగణ తమే తింటే అన్ని ఇక తమై నాయకీయకి తీన గతి లక్షణ ఇది బుద్రజాన్ హంసే సిరుదేవ మినుసంగే నాయకుతుమన్ హంసే ఉన్నహంసేవ ఏ చరతేయం అవరి పహదిరి కరగన్న పులువంకమ తీయను ఇతిన్ కథ అవసంగనం పస్సే బుద్రజాన్ హంసే దొరతట్టు కర అతిలిం భిక్షుణ హాత్రమ దొర వివర కర బుద్రజాన్ హంసే వెడమ కర్ల బుద్ధ ఆసన వారి హికియ वैणी रेहुल महान इन मांग एन्नट पेर नुबल विसी मनवागे कथावाद करक हिटी मनवागे अतुर कथावाद अडाल करवसंकर इलासिकेना भागत हास अभी विना अतुर कथावाक विन कथावाक कर हिटी ने राज्य कथा चौर कथा जनपद कथा आदि मे दतिस कथावां करक हिटी ने अभी भागत हास अरबो कथाकमय करवें हिटी दुर्जान हास गणमय मे कथा करक हिटी बलान भागत हास अनुभाव अर गर्हादीन अंगुरवाल खदल हेमती रती उपहंसे बुधुन हंसे ये अंगुरवाट पाय तीन पिगुम फन गल फीरिगत बलन भाग्य हंस की तन अनुभाव के अभी कथा करमी के भिक्षुन हंसे की वहाम भाग्य हंसे देशनाकर प्रकाशकर सिटिया महानिनी मे उन सिद्धिय मे बुधुन बुद्धुन मे आत्मभावी अक्तरक्ने मे ఏకమే మే బుద్ధాత్తిన సలవును మహా అనుభవేకుట్ నేమే మే బుదూన మట మే దే లబిచ్చేక కవర కథాద బుద్ధాత్తిర పత్తిన కాలిం బోధి సంవార ధర్మ పూర్ణ కాలి దీపావా ఏకనే మే తాం ప్రజ్ఞా సంపూర్ణల నహేని బోధి సంవార ధర్మ పూర్ణ కిన్ తాం ప్రజ్ఞా సంపూర్ణల నహే బుద్ధాత్తిర పత్తిన సర్వజ్ఞేన ప్రజ్ఞా సంపూర్ణ నతి కాలి ఏ బోధి సంవార ధర్మ పూర్ణ కాలే పవా ఏక మే కిహిరంగురు వలకిన్ पिगुम पिपी मगे पिय पियवर फा पिरी गाता गेला प्रकाश करा
ඊටවසේ භික්ෂුන් වහන්සේලා ස්වාමීන් මොකක්ද ඒ කතාව අපි කැමති යති කතාව දැනගන්න කියලා එහෙම භික්ෂුන් වහන්සේලා ආරාධනා කරන් පස්සේ බුදුරජාණන්සේ අතීත කතාව පෙරත්තේ දේශනා කරන්නට යෙදුණා පිළිතුරු අහලා ඇති කදිරංගාර ජාතකය කදිරංගාර ජාතකය ඉතින් කැමති පින්නතුන්ට පුළුවන් ජාතක පොත් වහන්සේ අරගෙන ඒ කදිරංගාර ජාතකය කියවලා බලන්න මම සම්පූර්ණ පිළිවෙලින් ජාතක කතාව කියන්නේ නැහැ කෙටියෙන් සංක්ෂිප්තව ඒ කරුණ මතක් කරන්නට පැහැදිලි කරන්න එක් කලක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියා එතකොට බෝසතන් වහන්සේත් මහ බෝසතන් වහන්සේත් මේ ලෝකේ ඒ කාලේ පහළ වෙලා හිටියා කොළයක සිටි කොළයක පහළ හිටිය සිටි පුත්‍රයෙක් විදියට මට මතක විදිහට සිටි පුත්‍රයෙක් විදියට දැන් ගෘහපති පුත්‍රයෙක් කියනකෝ ඒ කෙනෙක් වෙලා හිටියා පසේ බුදුරජාණන් වහන්සේ සත් දින නිරෝධ සමාපatti සුවේට සමවැදී ඉඳලා හත් වන දවසේ සමාපත්තියේ නැගිටලා පිණ්ඩපාතයේ පිණස වැඩම කරනවා පිණ්ඩපාතේ වඩින්න කලින් බැලුවා කවත් කාගේ නිමසකට වඩින්නේ ආවර්ජන කළ බැලුවම පසේ බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා මතු බුදු වෙන බෝසත්ත්වයන් වහන්සේ කෙනෙක් ඉන්නවා උන්වහන්සේගේ නිවසට වැඩියොත් උන්වහන්සේ දාන පාරමිතාවක් සම්පූර්ණ කරන අවස්ථාවක් සැලසෙනවා දාන පාරමිතාවට තව එක් පාරමී පුරා ගන්නට එකතු කර ගන්නට කුසල එකතු කරන අවස්ථාවක් ලැබෙනවා කියලා දැනගෙන වැඩම කරා පසේ බුදුජාන් වහන්සේ මහා බෝසතන් වහන්සේගේ නිවසට මේ සිද්ධිය දැක්කා මාර්දී පුත්‍රයා කල්පනා කරා දැන් පසේ බුදුන් වහන්සේ සත් දිනක් නිරෝධ සම්පති සමවැදලා ඉන්නේ බැරි වෙලාවකවත් මේ ගෘහපතිතුමා මේ දාණය දුන්නොත් මෑගේ කුසිරේ බලවත් වෙනවා එහෙම නොත් එහෙම මේක මතු බුදු වෙන එකට ගමන්ට හේතුවක් වෙනවා වහාම මේක වළක්වන්නට ඕන වැලක්ව මේ දෙන්නටම අනර්ථයක් කරන්න පුළුවන් මේ ගෘහපතිතුමාගේ දාණය වළක්වන්නත් පුළුවන් දාන කුසිරේට බාධා කරන්නත් පුළුවන් පසේ බුදුන් වහන්සේට මේ මොහොතේ දාණය ලැබුණොත් උන්වහන්සේ පිරුණම් පානවා. එතකොට බොහෝ දිනෙකට මේ කුසල් කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. දැන් පස්සේ බුදුරජාණන් වහන්සේ බොහෝ දිනෙක කුසල් කරගන්නවා, දන් දෙනවා, පින් රැස් කරගන්නවා. මාර්යා කල්පනා කරලා දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවා. වැඩියා දැක්කන් පස්සේ අර ගෘහපතිතුම නැත්තම් මහබෝසතාණන් වහන්සේ දාණය බාජිනිය අරගෙන එනවා. මේ ශනේන් මාර්දී පුත්‍රයා කියලා යාට මුලිස්සාර හැකියාවක් තියෙනවනේ ඕන දෙයක් මවන්නට. පසේ බුදුරජාන් වහන්සේත් බෝසතන් වහන්සේත් අතර විශාල කිහිරි අඟුරු වලක් මැගුවා. ගැඹුරු විශාල යදුන් බඹ කීපයක් පළල ගැඹුරු කිහිරි අඟුරු වලක් මැගුවා. දැන් කිහිරි අඟුරු බුරුබුරා පැහෙනවා ඒවා ගිනි රස්නේ. පසේ බුදුරජාන් වහන්සේ අඟුරු වලින් එහා පැත්තේ වැඩි ඉන්නවා. බෝසතන් වහන්සේ දානෙත් අරගෙන දානෙ භාජනෙත් තියාගෙන මෙහා පැත්තේ ඉන්නවා කල්පනා කරා මම තමන් මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරන් පුරාගෙන යන ගමනක් තියෙනවා මේක අනිවාර්යෙන්ම මෙතන මේ කපාර අඟුරු වලක් කවුරුත් කපපුයක් නෙමෙයිනේ මේක අනිවාර්යෙන්ම මාරය විසින් කරපු වැඩක් මාගේ ශ්‍රද්ධාවට මාරයට හානිය කරන්න පුළුවන් වෙන්නේ නැහැ මාගේ දානෙක සිගුණ වලක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන තමන්ගේ සිතට වීරිය ඇති කරගෙන කොසල සිත බලවත් කරගෙන අර අඟුරු වලට දාන භාජන තරගෙන යන්න. වෙනදින ආශ්චර්යක තරම කියන්නේ ඒ අඟුරු වලෙන් මහා පියුමක් පැන නැගිලා රියසක්ක් වගේ පියුමක් පැන නැගිලා බෝසතන් වහන්සේගේ පා පිළිගත්තේ පියුමෙන්. ඒ පියුම කෙමිය මත ඉඳගෙන බෝසතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේගේ දානය බලන පින්නතුනි බෝසතන් බෝධිසම්වර්ධන පුරණ කාලේ පවා බෝසතන් වහන්සේගේ අනුභවයට බුදුන් වහන්සේගේ අනුභවයට අර අඟුරු වලින් පිඹුමක් පැන නැගිලා බෝසතන් වහන්සේගේ පා පිළිගත්තේ මාරයටත් පුළුවන් උනේ නැහැ පින්නතුනි බෝසතන් වහන්සේගේ දානය වළක්වන්න පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රති ඒ දානය වළක්වන්න දානි ලැබීම වළක්වන්න පුළුවන් උනේ නැහැ කොසලේට වළක්වන්න පුළුවන් උනේ නැහැ ඉතින් ඒ කාරණාව දේශනා කරමින් ඒක කදිරංගර ජාතකයේ දභික්ෂුන් වහන්සේලාට දේශනා කරා. ඒ දේශනාවත් බොහෝ භික්ෂුන් වහන්සේලාටත් ඒ වෙලාවේ
මාර්ග නොලැබූ භික්ෂුන් වහන්සේ මාර්ගඵල බණ්ඩට හේතු වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් පින්තේ මේ කාරණෝ තුලින් අපට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ උතුමන් වහන්සේ කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ කොයි වගේ ගුණ ඇති පිරිසක්ද කියන එක. ඉතින් එදා බුදුන්නේ කියලා බුදුනාය කියලා රහත්ුනාය කියලා ඒ භාවයක් එහෙම නුවණක් නැති එහෙම ඥානයක් නැතුව බරුවට එහෙම කියමින් මිනිසුන් රවටගෙන හිටපු පිරිසක් එදා කාලේ හිටියා. අනිත්‍යර්ථක ලබ්ධ කියන නිගණ්ඨේ වගේ අය. ඉතින් ඒ නිසා අපර තේරුම් ගන්න පුළුවන් එතකොට කෙනෙක් දැන් මේ සිරිගුත්ත කරපු ප්‍රයෝගයෙන් ඒ අය කොහොමත්ම රහත් නෑ කියලා කිසිදු දෙයක් දන්නේ නැගෙන කාරණාව තහවුරු වුණා. ඒ අය සාධුකට පත් වුණා. එයයිම දුකට පත් වුණේ. ඉතින් මේ වගේ දැන් වර්තමානයේ සමහර විට මේ තරුණවන්ට ගරහන තරුණවන්ට නින්දා අපහාස කරන විවිධාකාරයේ ක්‍රම වලින් බුද්ධ ශාසනය විනාශ කරන්න කියලා හිතාගෙන කටයුතු කරන ඇතැම් පිරිස් ලෝකේ හමු වෙනවා. විශේෂයෙන් මේ අපේ රටේ. හැබැයි මොනවා කරත් පින්තුනි බුදුරජාන් වහන්සේගේ සංඝ රත්නේ තුරුණවන්ගේ ගුණයට හානි කරන්න පුළුවන් කමක් නැහැ කාටවත්. ඒ හානි කරන්න එන අයටම තමයි අයහපතක් වෙන්නේ. ඒ අයටම තමයි කනර්ථයේ පිණිස පවතින්නේ. වෙන දෙයක් තියා බුදුරජාන් වහන්සේම සූත්‍ර දේශන අවසාන විශේෂයෙන් දේවදූ සූත්‍ර අවසානයේ දේවදූ සූත්‍ර දේශනා කළ පැහැදිලි කරන්නේ අවසානයේ ප්‍රකාශ කරන්නේ මේ කියන කතාව කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැති නිසා ඇතමෙක් විශ්වාස කරන්නේ නැති. හැබැයි යම් කෙනෙක් මේක පිළි නොගන්නේ නම් ඔහුට ඒක අනර්ථී පිණිස පවතිනවා කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා දේශනා කරා නම් මේක මේ විදිහයි කියලා. ඒක පිළි නොපදින කෙනාට ඒක පිළි නොගන්න කෙනාට ඒක අනර්ථී පිණිස සහිත පිණිසම පවතිනවා. හතරවෙනි පාරජිකා ශික්ෂාවද පණවපු අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේ අර ගිජ්ජකූට පර්වතයෙන් බහිනකොට පහට වැඩම කරද්දී පරේතු දැකලා හිනා ගියානේ. උන්වහන්සේත් එක්ක පිරිවස්යෙන් ආවේ ලක්කන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඇහුවා හිනා වුණේ කියලා. ඒක මේ වෙලාවේ මම කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ අහනෝ කියලා මුගලන් මහරහතන් වහන්සේ කිව්වේ. ඉතින් හවස බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ මේ කාරණා ඇහුවන් පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ කරුණ ටික මතක් කරා. අර ගිජ්ජකූටෙන් පර්වතයෙන් බහිනකොට දැක්ක ප්‍රේතයව ගැන. එක එක විදිහේ ප්‍රේත දැක්කා. ඇට සැකිල්ලක් වගේ ප්‍රේත දැක්කා පායි පාවින. ගිජ්ජුලි හිනියෝ කවුඩෝ මේ ඇට සැකිල්ල කොටමින් ඒවා ඇට මිදුල් දක්වා කඩාගෙන කනවා. ඇට සැකිල්ල විලාප තියෙනවා. සමහර ප්‍රේතයෝ ගිනිගෙන දිලිහෙනවා. විලාප තියෙනවා. සමහර ප්‍රේතයෝ මස් අදල්ලක් වගේ හස පාවෙනවා. ඒ මස් අදල්ලට ගිජ්ජුලි හිනියෝ කවුඩෝ කොටමින් ඒවා කෑලි කෑලවට කඩා කනවා. නමුත් ඒක නැවතෙන දළු දනවා. විලාප තියෙනවා. ඉතින් මේ ප්‍රේත දැකලා කිව්වා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ප්‍රකාශ කරා මහණෙනි මමත් එදා බුද්ධ ඇදිරපත් වුණු මුල් කාලේ ඒ කියන්නේ අර පළවෙනි සතියේ දෙවෙනි සතිය ආදී කාලවලදී මේ වගේ ප්‍රේතව දැක්කා. ඒ ප්‍රේතය හසේ පායි පායි හිමි යත යනවා. විලාප තියෙනවා. ගිජුළු විනේ කවුද මේ ප්‍රේතයන් කොටමින් කැලේ කියලා කඩාන කනවා. නමුත් ඒ කටේ නැවතෙන් දළු දානවා. මැරෙන්නේ නැහැ කර්ම විපාකෙන් හින්දා. නමුත් මම ඒ කාට ප්‍රකාශ කරන්නේ නැහැ. හේතුව තමයි මා කියන දේ කෙනෙක් පිළිගත්තේ නැත්නම් විශ්වාස නොකරොත් එහෙම ඒක බොහෝ දිනාට ඒ විශ්වාස නොකරන කෙනාට අහිත පිණිස අනර්ථය පිණිස පවතිනවා. නමුත් දැන් තවත් ඇස් ඇති ශ්‍රාවකයෝ විසින් නේද දැකලා තියෙනවා. ඒ නිසා ඇස් ඇති ශ්‍රාවකයෝ තව සාසු ඉන්නින්දා සාක්ෂිත් ඉන්නින්දා දැන් මමත් ඒ කරුණ ප්‍රකාශ කරන්නම් කියලා ඒකෙදී බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රේතව ගැනත් ඒ ප්‍රේතව වෙන්නට ඒ කට්ටිය කරපු කර්මය ගැනත් එතෙන් දේශනා කරලා තියෙනවා. ඕනම් පින්නතුන පුළුවන් පාරාජිකා පාළි හතරවෙනි පාරාජිකාවේ විනීත වස්තු කියන කොටස බලන්න පුළුවන්. ඒකේ තියෙනවා. ඉතින් මේ වගේ හින්දා මේ සමහර විට මෙහෙම විවිධ අකටයුතුකම් තුරුණවන්න ගරහන්න කියලා බුද්ධ ශාසන විනාශ කරන්න කියලා විවිධ දේවල් කරනවා අහන දකිනකොට සමහර පින්නතුන්ගේ හිත කලබල වෙන්න පුළුවන්. ඒ අය කෙරෙහි හිතේ දරහක් වෛරයක් ඇති වෙන්න පුළුවන්. නමුත් පින්නතුන් තේරුම් ගන්න ඕන ඒකෙන් හානි වෙන්නේ ඒ අයට මිසක් කවදාකවත් ත්‍රිවිධ රත්නයට පරමාත්‍රිකවත් හානියක් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ත්‍රිවිධ රත්නයේ ගුණ නසන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ ගුණේ කාන්නේ සත්‍යයක්මයි. ඒ නිසා එහෙම කරන අයට ඒ වගේ විපාක ඒකාන්තයෙන් ලැබෙන වාර ගරහා දින්නගේ නිගණ්ඨේන්ට උනා වගේ. ඒක නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ
දීඝනිකාය පළවෙනිම තියෙන සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රය. ඒ සූත්‍රයේදී ඒකේ නිදාන කතාව වෙන කරුණදී බුදුරජාණන් දේශනා කරානේ. කවුරු හරි පිනතුනි මහණෙනි කවුරේ මට ගරහනවා බරිනවා දොස් කියනවා කියලා දැනගත්තොත් ඒ අය කෙරෙහි කෙපෙන්නත් එපා. ගැටෙන්න එපා. ඒ අයට ඒක විවාග තියේ. තමන්ගේ හිත ආරක්ෂා කරගෙන මෛත්‍රී සිත පතුරගෙන වාසය කරන්න කියලා. එනිසා අපි නොතින ඒ තැන්වලදී අපි කලබල වෙන දුකට වෙන අවශ්‍යතාවයක් නැහැ. පුද්ගලයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන කර්මයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන තුරුණවන්ගේ ගුණ හඳුනාගත පින්වතුන් වශයෙන් සදහැතියෙන් වශයෙන් අපි උත්සාහ කරන්න ඕනේ මේ සසරේ තියෙන භයානක ස්වභාවයේ නිස්සාරත්වය තේරුම් අරගෙන කොහොම හරි සසර ගමන අවසන් කරන්න. හේතුව තමයි සමහරට ඒ කරන දේවල් අපි මේ සසර ගමන් යනකොට මතු භවයේදී සමහරට මිත්‍යා දෘෂ්ටියක් ලැබදිකයක් වුණොත් අසත්පුරුෂ සාසනයට වැටුණොත් මුළු ලෝකයේම මිත්‍යා දෘෂ්ටියෙන් වෙලා ගින්න කාලයක ලෝකෙ ඉපුණොත් අපිට මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. ඒ හින්දා ඒ කරුණුවලින් අපි තේරුම් ගන්න ඕන සසරේ තියෙන ස්වභාවය, සසරේ තියෙන භයානක ස්වභාවය, කර්මයන්ගේ තියෙන ආදීනව, අකුසලයන්ගේ තියෙන විපාක, අනිත් විපාක ඒවා තේරුම් ගන්න පැහැදිලි කරගෙන තව තවත් ගැඹුරින් විමර්ශනය කරලා උත්සාහ කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන් දේශනාවකට වදාළ ඒ ගාම්භීර චතුරාර්ය ධර්මය මේ ජීවිතෙම අවබෝධ කරගන්නවා කියන අදහසින් යුක්තව ඒ සඳහා තමයි අපි උත්සාහ කරන්න ඕන, ප්‍රතිපත්ති පූර්ණ කරන්න ඕන, මේ සීල සමය ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා පූර්ණ කරන්න ඕන. කිනිසාද දවසේදීත් මේ පින්නතුන් උතුම්මාකාරයේ සීල ප්‍රතිපදාවක පිහිටලා මේ විදිහට කටයුතු සිදු කරන යනවා. ඉතින් මේ සිදු කරන්න ආවේ තමන්ගේ ඒ ප්‍රතිපත්ති ජීවිතය තව තවත් ඉදිරියට දියුණු කරන්න හැමදෙනාම උත්සාහ කරන්න ඕන. ඉනිසා අද දවසේදී සිද්ධ කරන්නේ ආරෂ්ඨාංග මාර්ගය අනුව කටයුතු කරන එක. මේ කටයුතු කිරීමෙන් තුළ පිරෙන්නේ පින්නතුනි අපි ආරෂ්ඨාංග මාර්ගය සතිස් බෝධිපාක්ෂි ධර්මයේ ටිකින් ටික පිරෙන්නේ. ඉතින් අප මස්තක ප්‍රාප්තිච්ච දවසකදී අපට පුළුවන්කම ලැබේවි. ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුක් කෙරවල කරගෙන මා මහණි වෙනින් සැනසෙන්නට. ඒ නිසා ඒ සඳහා ප්‍රමාදීව තව තවත් කුසල ධර්මවල නිරත වේත්වා සමතිපස්සනා භාවලන්ත නිරතේත්වා කියලා සිහිපත් කරන ගමන් වී අද දේශනාව අවසන් කරනවා. මේ රසපත් කරගත් උදාහරතර කුසල ධර්මය පිනතුන්ටත් සදව ලෝකාසිරු සතර ප්‍රජාවටමත් ප්‍රාර්ථනා කරන බෝධිඥානයකින් සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. දෙවියන්ට ඥාතින පින් අනුමෝදන් කළ විපුණ්‍ය ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මං කරං. කපසත සහස්සානී සෝලසාපිය සංකේ සම්බරම් බෝධි සම්භාරේ යකතෝ ජාති ජානිසෝ නියතෝ බුද්ධ භාවාය බද්ද කප්පේ ඉඳන්තිමි බෝධිසත්වෝ සෙමෙත්තේයෝ පුඤ්ඤම්මේ අනුමෝදතු. චත්තාරෝ ච මහරාජා සක්කෝ චාති සරාපරේ අනුමෝදිත්වායි මන් පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං. අස්මින් විහාරේ ච ආරාමේ අධිවත්තා ච දේවතා අනුමෝදිත්වායි මන් පුඤ්ඤං බුද්ධං රක්ඛන්තු ජින සාසනං. සබ්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච හිතා ච මේ අනුමෝදිත්වායි මන් පුඤ්ඤං බුද්ධං ද්වමතං පදං. නිදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. නිදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. නිදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. හොඳයි, ප්‍රාර්ථනා සිද්ධ කරගෙන මේ උදාහර කුසල ධර්මයේ අපි සෑම සිර දෙනාටමත් පින් කැමැති සිර දෙන සිළු දේමිනිස් සත් ප්‍රජාට අනුමෝදන් කරමි. හැම දෙනාටමත් ප්‍රාර්ථනා කරන බෝධිඥානකින් සාන්ත ලෝකෝත්තර මහ නිවනින් සැනසීම පිණිසම හේතුපකාර වේවා, හේතුපනිෂ්ඨ වේවා. ඒ නිවන් දකිනා මොද දක්වා මුතුන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර වහන්සේලාම ඇසුර කරන වේවා, සද්ධර්මයෙන් ශ්‍රවණය කරන වේවා, අසත්පුරුෂ පාමිත්‍රා සිඳුරි මුදුරු වේවා. කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයෙන් ශ්‍රවණය කරගෙන තමන් තමත්ගේ ජීවිතයන් තුළ දස කුසල ධර්මයන්, දස පාරමිතාවන්, බෝධිපාක්ෂි ධර්මයන් බුදුන්පත් කරගෙන සම්පන්න කරගෙන පාතු පතන බෝධියකින් නිවෙන සැනසීම පිණිසම ඒකාන්ත මෙහි සිරු කුසල ශක්තියින් මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයේ
හේතු වේවා වාසනාව වේවා පාරමී කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු සම්බ දුක්ඛා පමංචතු. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධන් පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මන් පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි. අද්ධා ඉමාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුංචිස්සාමි. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, සෑම සිර දෙනාටම තුරුණන්ගේ අනන්ත ගුණ බලයෙන්, පුණ සත්ත්වයන්ගේ බලයෙන්, දේව රැකවරණයෙන්, නිදුක් නිරෝගී සුවපත් භාවයේ, දීර්ඝාසිරි සම්පත්තිය, ආයුර ආරෝග්‍ය සම්පත්‍ය සැලසේවා කියලා ආශිර්වාද සිදු කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුර ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිඤ්ජතු. සපත්තේවා දීර්ඝාසල වේවා, නිවෙනින් සාසන ලැබේවා.